සාම්ප්‍රදායික සංදේශාවක් අපේ අදත් මේ ඉරිදා දවසේ සූදානම් වෙන්නේ සුපුරුදු දෙසම ඉරිදා සෙත්නෙතස පුව ආරම්භ කරන්නට. අද වෙනදා විදිහටම ඉරිදා සෙත්නෙතස පුව ආරම්භ කළත් ගරු දේශකයන්න් වහන්සේ අද දවසේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ වෙනස් වෙලා තිබෙනවා. ඒට හේතුව ඊයේ දවසේ ඓතිහාසික රුවන්වැලි මහාස්ත්‍යය අභියස පැවති රුවන්වැලි මහාස්ත්‍යය වන්දනා පින්කම නිසා ඊයේ දිනේදී පූජනීය ගලිගමුවේ ඥානදීප හඳුරන වහන්සේ ඒ සෑ භූමියේ සිට ධර්මයේ දේශනා කළ නිසාවෙන් අද දවසේ සෙනසුරාදා සිත්නිතසපුවේ ගරු දේශකයන්න් වහන්සේට අපි ආරාධනා කළා ඉරිදා සිත්නිතසපුව තුළ ධර්මයේ දේශනා කරන්නට. එනිසා අපේ ගෞරවනීය ආරාධනෙන් අද ඉරිදා සිත්නිතසපුවට වැඩම කොට වදාළ පිළියන්දර තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඉරිදා සිත්නිතසපුව වෙනුවෙන් පිළිගෙන බොහොම ගෞරවයෙන් අපේ හැමදෙනාම වහන්සේට ආරාධනා කරනවා අද සද්ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්‍රවාලේසු අප්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි සදහවත් පින්වත්නි අද දවසේ ඉරිදා සිත්නිතසපුවේ පළමු පැය සද්ධර්මානුශාසනාවට තාම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් ඉපතු වෙනවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ටෝරක් රෝඩ්හි අංක 229 නිවසේහි පදිංචි පින්වත් අනුරුද්ධ හේනගම මහත්මිය විසින් ඇයගේ සියලුම සත්තරමුණු සඵල වේවා කියලා තාමත්ම මෙත් සිතින් ශ්‍රද්ධාවෙන් අපි සිහිපත් කරනවා. පින්වත්නි ඔබට පහුගිය සිත්නතසපුව වැඩසටහනකදී අපි සිහිපත් කළා තාම වටිනා සූත්‍රයක් වෙනවා කියලා මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රය. එක්තරා සාකච්ඡාවකදී මේ සිත්නතසපුවේදී මම මතක් කළා මේ චූල වේදල්ල සූත්‍රය අසුරු කරගෙන විටින් විට ඔබට දේශනාවන් සිදු කරනවා කියලා. ඉතින් අපිට බොහෝ කාලයක් වෙනවා එහෙම පොරොන්දුවක් ඔබට දීලා හරි ශ්‍රද්ධාවෙන් සිත්නතසපුවට සවන් දෙ නැතෙන් පින්නතුන්ට ඒ වගේ පුංචි කරුණක් බව මතකේ තියනවා කියන සතුට දැනුණා. කීප දෙනෙක්ම මගෙන් විවිධ අවස්ථාවලදී විමසුවා ඔබ වහන්සේ දවසක් මෙහෙම චූල වේදල්ල සූත්‍රයෙන් උත් දේශන කීපයක් කරනවා කියලා කිව්වා. ඒ ගැන අපිට තාම අහන්න ලැබුණ නැහැ කියලා. ඉතින් ඒ සූත්‍රයේ විශේෂ කරුණු සඳහන් වෙන නිසා ඒ කාරණා අසුරින් දේශන කීපයකටම අපි ඒ සූත්‍රේ මාතෘකා කරන්න තීරණය කරලා තිබුණ නිසා ඒ ගැන උනන්දුවක් ඇති අයත් ඉන්න නිසා අපි හිතුවා අද දවස චූල වේදල්ල සූත්‍රයේ කොටසක් තේරුම් කරලා දෙන්න වෙන් කරගන්න. මොකද දැන් අපිට දැනෙනවා සමහර වෙලාවට මිනිස්සුන්ට තියෙන දුක වැඩි වෙන්න නිවන සොයනොත් වැඩි. පුදුමාකාර විදිහට නිවන ගැන උනන්දුවක් තියෙනවා. නිවන් මඟ තේරුම් ගන්න ඕනේ කියලා පැහැදිලි අවශ්‍යතාවය අපිට දැන් ඇති වෙලා තියෙනවා පින්වත්නි. ඒ නිසා අපි කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද කියන එක ගැන පැහැදිලි වටහා ගැනීම මේ චූල වේදල්ල සූත්‍රයේ කරුණුත් එකතු කරගෙන ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හිතන්න සමහර වෙලාවට විවාහ ජීවිත ගත කරන පුණ්‍යවන්ත අය අතරේ ඇතැම් අය ස්වාමි පුරුෂයා ධර්මයට යොමු වෙනකොට බිරිඳේකට විරුද්ධ වෙන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සමහරට බිරිඳ ධර්මයට යොමු වෙනකොට ස්වාමි පුරුෂයාකට විරුද්ධ වෙන අවස්ථා අපිට සමහරලාට දකින්න ලැබෙනවා. දැන් මේ ධර්මයට යොමු වෙන අයට ඒ ඇති වෙන බාධාවල් සමහර වෙලාවට පවුල ඇතුළෙන්ම ගොඩනැගෙද්දී ඇතැම් වාසනාවන්ත පවුල් අපි දකිනවා ස්වාමි පුරුෂයා ධර්මය තුළ බොහෝම හොඳින් කටයුතු කරනකොට බිරිඳත් ඒකට එකතු වෙනවා. සමහරලාට බිරිඳ හොඳට ධර්මයට යොමු වෙලා කටයුතු කරනකොට ස්වාමි පුරුෂයා ඒකට උදව් කරන අවස්ථා අපි දකිනවා. ඒ වගේ වාසනාවන්ත පවුල් අදටත් ඉන්නවා. පින්වත්නි බුද්ධ කාලෙත් එහෙම හිටියා. ඒ වගේම එක්කෙනෙකුගේ කටයුතු වලට විරුද්ධව හිටපු අයත් අපි දැක්කා. දැන් ඔබ හොඳටම දන්නවා සමහර අවස්ථාවල ඇතැම් අය දැන් විසාකාව කොච්චර ධර්මයේ තුල බොහෝම නැඹුරු විදිහට ධර්මයත් එක්ක සමීපව කටයුතු කළත්
ඇගේ ස්වාමි පුරුෂයා මිසදිටු ආගමක මිත්‍යා දෘෂ්ටිකෙක් විදිහට බොහෝ කාලයක් තිස්සේ ඇයට යම් යම් බාධා කිරීම කරපු ඔබ අහලා ඇති. ඒ වගේ ඇතැම් වෙලාවට මිසදිටු පවුල්වල විවාහ සිද්ධ වෙච්ච තැන්වල බාධා සහිතව ධර්මයේ හැසිරෙච්ච අය බොහෝ ඉන්නවා. උත්තර කියලා සෝතාපන්න වෙච්ච පාසිකාවක් අපිට මතකයි. ඇයගේ ස්වාමි පුරුෂයා මේ සෝවාන් වෙච්ච තරාට අඩුතරමේ දාන ටිකක් දෙන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතරටම නීති රීති දාලා තිබුණා. මේ වගේ පින්වත්නි සමහරලට බාධා කිරීම කොටකුත් සමහර පවුල්වල එනවා. ඉතින් මේ පුණ්‍යවන්ත පවුල් හරි වාසනාවන්ත එහෙම ඔබේ නිවසේ ඒ ආකාරයට තියෙනවා නම් ඔබ ගොඩක් සතුටු වෙන. හැබැයි ඔබේ නිවසේ පින්වත්නි එහෙම පුණ්‍යවන්ත බවක් ඔබට නැත්නම් ඒකෙන් පීඩාවේ විඳින්නටත් එපා. මොකද සමහර වෙලාවට ධර්මයට යොමු වෙලා නැති අද ඔබට විරුද්ධ වෙන ඔබේ ස්වාමිය හෝ බිරිඳ ඔබටත් වඩා හොඳින් ධර්මයේ හැසිරෙන කෙනෙක් බවට යම් දවසක පත් වෙන්න බැරි නෑ. එහෙම දේවල් තෝන තරම් සිද්ධ වෙනවා. සමහරවිට මේ ධර්මයේ හැසිරෙන ධර්මයට කැමති බිරිඳ ඉක්මවා පසු කාලිනව ස්වාමි පුරුෂයා ධර්මයට යොමු වෙන අවස්ථා තියෙනවා. සමහරවිට බිරිඳ ධර්මයට කොතර විරුද්ධ වූිටියත් ස්වාමි පුරුෂයා බොහෝ බාධා මැද්දේ ධර්මයේ හැසිරෙන්න කටයුතු කළා. අන්තිමට බිරිඳ ඔහුටත් වඩා උනන්දුවෙන් ධර්මයට යොමු වෙන අවස්ථා පසු කාලිනව දකින්න ලැබෙනවා. ඒ වගේ දේවල් පින්වත්නි අදත් තියෙනවා, අතීතෙත් උනා, ඉදිරියටත් වේවි. දැන් මේ චූලවේදල සූත්‍රය ආන්ගේ වගේ විවාහ ජීවිතයක් ගියපු දෙන්නෙක් පසු කාලිනව ධර්මයේ තුලින් පෑහෙන වෙනස්කම් සිද්ධ වෙලා ආන්ගේ දෙන්න අතරේ සිදු වුණ අපූර්ව සාකච්ඡාවක්. මේ පින්වත්නි විසාක කියන සිටුවරයා බිම්බිසාර රජතුමාගේ මාලිගාවේ වැඩ කරපු සිටුවරේ මේ විසාක සිටුවරයයි ඔහු ගිහි කල කෙනෙක් විදිහට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ධම්මදින්නා කියලා කුමරියා, ඇය තමයි පසු කාලීනව ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ වෙන්නේ. මේ චූලවේදල සූත්‍රයේ ඇය විසින් සිදු කරපු සාකච්ඡාව කායකද තමන්ගේ ගිහි කාලේ ස්වාමි පුරුෂයා වෙච්ච මේ විසාකත් එක්ක. එතකොට දැන් ගිහි කාලේ මහත්යත් එක්ක පැවිදි වෙච්ච අරහත්ත්වයටපත් වෙච්ච භික්ෂුණියක් තාම අපූර්වවට කරපු සූත්‍රයක්. මේ සූත්‍රයේ බොහොම විශේෂ බවක් පින්වත්නි අවසානයේ තියෙනවා. ඒ තමයි මෙතනදී අපිට පේනවා මේ විසාකට ඕනකමක් ආවා ධම්මදින්නා තෙරණියව පරීක්ෂා කරන්න. මොකද හේතුව මෙතෙන්දී විසාක තමයි මාර්ගඵල ඉස්සෙල්ල ලබාගත්. එතකොට ධම්මදින්නා හරි ආදරණීය පෙම්වතියක්, බිරිඳක්. පෙම්වතිය බිරිඳ මව හැම විදිහටම ඔහු සතුටු කරා. ගෙදර පුදුමාකාර ආදරයක් තිබුණා. හැමදාම ඔහු රාජකාරීවර වෙලා ගෙදර එන වෙලාව බලලා සඳළු තලයට වෙලා ඈතෙනව දකින්නකොට උඩ පැන පැන ඉන්න සතුටින් කෑගහ. තමන්ගේ මහත්ය එනවා කියන සතුටට. ඊට පස්සේ ඇවිල්ලා කරත්තේ නවත්තපු ගමන් මාලිගාවේ උඩ සඳළු තලයේ ඉන්න ඇය හරි සතුටින් කෑගහ. පහළට පඩිපෙළ දිගේ බැහැගෙන එන්නේ ඔහුගේ ඇඟේ එල්ලෙන්න. ඇවිල්ලා අතින් අල්ලගෙන ඇදගෙන යන උඩ සඳළු තලයට ගිහිල්ලා සිප්ප ගනිමින් බොහෝම ආදරෙන් ඔහු පිළිගන්නවා. ඒ වගේ ආදරණීය පෙම්වතියක්, බිරිඳ, මව, දියණියක් වගේ හැසිරෙච්ච අය එක දවසක් නොහිතපු විදිහට මුණ දෙනවා මේ විසාකගේ අමුතු හැසිරීමකට. මොකද හැමදාමත් ඒ විදිහට ආදරෙන් පිළිගන්නකොට විසාකත් ඒකට අනුගත වෙලා ඇයව තුරුල් කරගෙන තමයි සඳළු තලයට ගියේ. නමුත් මේ කියන දවසේ පින්වත්නි ඊට හාත්පසින් වෙනස් දෙයක් සිද්ධ වෙනවා. අතින් අල්ලගෙන ඇදගෙන යන්න හදනකොට විසාක අත ගසලා විසාක තනියෙන් යනවා. ඇයගේ අතින් අල්ලන් ගියේ නැහැ. එතකොට ඇයට ඒකට හිතට යම්කිසි දුකක් දැනෙනවා. නමුත් එහෙට්ටුව හින්දා එහෙම නැත්නම් මොකරි ප්‍රශ්නයක් හින්දා වෙන්නේ නැති කියලා ඇය පසුව ඒ ගැන සාකච්ඡා කරන්න හිතනවා. හොඳ පුරුද්දක් ඒක. ඒ වෙලාවෙම එතනදී එකපාරට කෑ ගහලා ඇයි මොකද මේ කියන්නේ නැතුව ඇය හිතනවා මේ විහිස ටිකක් නිවෙනකන් ඉඳලා කතා කරනවා කියලා. ඇය ඒ වෙලාවේ ඔහුට ලොකු පීඩාවක් වෙන විදිහට ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ආහාර සූදානම් කරලා වෙනද හරි ආදරෙන් විසාක කෑම ටිකක් කවනවා ධම්මදින්නට. ධම්මදින්නත් කෑම ටිකක් කවනවා. මේ කෑම මේසේ ආදරෙත් එදා නැහැ. එතෙන්දී විසාකගෙන් අහනවා දැන් නිදහස්? දැන් තේට්ටුව නැහැ කියලා දැනුණා. විසාක නාල ඇවිල්ලා කෑම ටික කන්න ආඩ්ලා ඉන්නේ. ඒ වෙලාවේ අහනවා ඔයා ගිහින් හැසිරීම අද හරි වෙනස්. ඔයා හැමදාම මට හරි පුදුම විදිහට ආදරෙන් සිප ගනිමින් තුරුල් කරගෙන මාව ආදරෙන් බලා ගන්නවා. ඇයි අද මොකද්ද මේ තියෙන වෙනස?
ධම්ම දින්න එහෙම අහනකොට තුන්වත්නේ විසාක තමන්ගේ හිතේ තිබුණ පරිවර්තනය ඇයට කියනවා මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් දැන් මම ඕරම්බාගේ සංයෝජන දුරු කරපු කාමරාගේ දුරු කරපු අනාගාමි කෙනෙක් ඒ නිසා මට කාමයන් ගැන දැන් එහෙම ඇල්මක් ඇති වෙන්නේ නැහැ කිව්වා ඔහුගේ හිතට දින්නත්නේ හරි පුදුමාකාර විදිහට ඇය ගැන තියෙන ආදරය කොච්චරද කියනවනම් ඔහු හොඳටම දන්නවා ඇයට හොඳටම ආදරය ඕන කෙනෙක් කියලා. නමුත් දැන් ඔහුට මේවැය තියෙන ආදීනව තේරුම් අරන් නිස්සාරණයට කාමය තුලින් හිතපත් කරලා කාමයන්ගෙන් නික්කම වෙච්ච නිදහස් වෙච්ච ඒ හිත තවදුරට කාමයන් එක්ක එකතු වෙන හිතක් නැති ඒ හිතට හිතෙනවා මෙහෙම දෙයක්. ධම්ම දින්නට කියනවා ඔයාට ආදරේ ගොඩාක් ඕනේ ධම්ම දින්න. නමුත් ඒ ආදරේ නැවත මට එහෙම දෙන්න විදිහක් නැහැ. මම මේවැ නිසරු බව අවබෝධ කරගෙන මම මේවැෙන් නිදහස් වෙලා මගේ හිත සම්පූර්ණ මං කාමයේ තුල විමුක්තියකට මගේ හිතපත් වෙලා ධම්ම දින්න ඔබට කැමති කෙනෙක් කවදා හරි හම්බුනොත් ඔබ මට කියන්න මං එයාට විවාහය කරලා දෙන්නම් කියනවා. එහෙම අකමැති නම් ඔයා අම්මලා ගෙදරට ගිහිල්ලා අම්මලත් එක්ක සතුටින් ඉන්න ජීවත් වෙන අවශ්‍ය කරන සියලු පහසුකම් ටික මං හදලා දෙන්නම් කියනවා. මේ යෝජනා දෙකෙන් ධම්ම දින්න ඔයාට කැමති තීරණයක් ගන්න කියනවා. ධම්ම දින්න කියන්නේ වෙනම කතාවක් පින්වත්නි. බලන්න ආදරණීය බිරිඳකගේ තීරණේ මොකද්ද කියලා. ඇය කියනවා ඔයා ධර්මය අවබෝධ කරගෙන ඔයා කාමෙන් හිත නිදහස් කරගෙන ඔයා යම්කිසි ශ්‍රේෂ්ඨ තැනකට ඔය හිතපත් කරගෙන තාමත් ඒ කාමේ ලාමක බව තේරුම් අරගෙන නැහැ කියලා හිතලා ඔයා මට ඔයාගේ ශ්‍රේෂ්ඨ හිතටපත් වෙන්න උදව් කරන්නේ නැතුව ඇයි ඔයා මට වෙන විවාහයක් කරගන්න හිතුනොත් ඒකට උදව් කරන්න එහෙම නැත්නම් අම්මලා ළඟට යන්න ඕන නොත් ඒකට උදව් කරන්නම් කියලා කියන්නේ. ඔයා මට කරන්න වෙනම උදව්වක්. ඔයාගේ හිතේ ඔය ශ්‍රේෂ්ඨ බව ඇති වුණා යම්තේද මටත් ඔය ශ්‍රේෂ්ඨකම විදිහටම හදා ගන්න ඕනේ. මමත් කැමති මේ ලාමක කාමයෙන් මිදෙන්න. ඔයා මටත් උදව් කරන්න කියනවා. එතනවත් මේ කියන්නේ අර උපතින්ම කිසිම නිකන් ආදරයක් ගැන හැඟීමක්වත් නැති ආදරයක් කියන එකක් දන්නේ නැති ප්‍රේම සම්බන්ධයක්වත් ජීවිතේ හැදිච්ච නැති කාමය කියන එක ගැන නිකන් ඔහේ තේරුමක් නැති එහෙම නැත්නම් පුරුෂ ගතිත් නැති ස්ත්‍රී ගතිත් නැති ඔහේ ජීවත් වෙච්ච පිරිසක් නෙමෙයි මේ හොඳට ආදරේ රස විඳපු අය. ඒ ආදරේ රස විඳපු ඒකේ ආස්වාදි හොඳින් විඳපු ඇයට සහ ඔහුට ඒ ශ්‍රේෂ්ඨත්වය කරා යන්න පිනක් තියෙනවා. ඒකට හිත නැමෙනවා. ඒකයි දැන් අද සමහර කෙනෙකුට සමහර ලාවට ධර්මයට යොමු වෙනවා කියලා කියන කෙනෙකුට කාමය ගැන මෙලෝ හැඟීමක් නැති වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි කාමය ගැන හැඟීම බර කෙනා සමහර ලාවට හිතනවා මේකම තමයි ලෝකෙ කියලා. ඒ ලෝකෙන් එහාට යන්න ඊට වඩා ශ්‍රේෂ්ඨ තැනකට යන්න පුළුවන් කියලා සමහරට හිතෙන්නේ නැහැ. ඒකට හිතෙන පිනක් ඕන. ඒ පින පින්වත්නි විසාකටත් තිබ්බ ධම්ම දින්නටත් තිබ්බ. ධම්ම දින්න මේ තීරණයට ආව බව දැනගත්තම විසාකට පුදුම සතුට හිතුණා. මගේ බිරිඳ මොන තරම් ශ්‍රේෂ්ඨ බිරිඳක්ද කියලා ඔහුගේ හිතට ඒ වෙලාවේ දැනෙන්නේ නැති පින්වත්නි. ඔහුට ඇයගේ තියෙන ශ්‍රේෂ්ඨ සිතුවිල්ල හින්දා ඇයව ධර්මයට යොමු කරන්න නම් ඇය කැමති විදිහට ඒ සඳහා තීරණයක් ගන්න අවස්ථාව දෙන්න ඒකට ඕන උදව්වක් කරන බවට විසාක පොරොන්දු වෙනවා. ධම්ම දින ගන්න තීරණය තමයි මං කැමති විසාක මහාන වෙන්න කිව්වා. හරි මං වාට ඒකට උදව් කරන්න කිව්වා. ධම්ම දින මහාන වෙන්න යන කැමැත්තෙන් මේ වෙලාවේ පින්වත් මේ තීරණයට එනකොට තමන් රාජකාරී කරන බිම්බිසාර රජතුමා ළඟ රජතුමාගේ බොහොම විශ්වාසවන්ත සේවකෙක් මේ සිටුවරයා රජතුමාට ගිහිල්ලා කියන ස්වාමීනි ඔබ වහන්සේගේ මංගල දෝලාව මට පුළුවන් ද කියලා හුව දෙන්න මගේ බිරිඳ මේ වගේ ශ්‍රේෂ්ඨ තීරණයක් කරන් තියෙනවා. මෙහෙණි ආරාමයට මට ඇයව එක්කගෙන යන්න හිතෙනවා මංගල දෝලාවෙන්. සෝවාන් වෙලා හිටපු බිම්බිසාර රජතුමාට හිතට සතුටුවක් හිතෙන්නේ නැති කෙනෙක් මහාන වෙන්න මේ වගේ හිතක් පහල කරගෙන ඉන්නවා කියලා කිව්වම මේ වගේ ආදරණීය කාන්තාවක් මංගල දෝලාව දුන්නා. ඒ මංගල දෝලාවෙන් තමයි පින්වත්නි ධම්ම දින්නව අරගෙන යන්නේ මෙහෙණි ආරාමයට විසාක. බලන්න සෝවාන් වෙලා වගේ හිටපු කෙනෙකුට නම් සාමාන්‍යයෙන් කාමයන් ගැන හැඟීම් තියෙන නිසා අලංකාරත්ව සැරසිලිය වගේ දේවල් ගැන හිතක් වෙනවා කියතේ. හැබැයි දැන් මේ අනාගාමි වෙච්ච කෙනෙක් විසාක අනාගාමීලා කාමයේ ගැන සිතුවිල්ලක්ව සම්පූර්ණ හිතට එන්නේ නැති ඒ අලංකාරත්ව කියන එකට තියෙන ඇල්ම සම්පූර්ණ දුරු කරලා ඒ කියන්නේ කාමයන් රස විඳින එකේ සම්පූර්ණ ඇල්ම දුරු වෙච්ච කෙනෙක්. නමුත් ඒ ඇල්ම දුරු වුණා කියන එක මේ මනසින් බින්දට
ඔහු අපිට පේනවා ලස්සන අලංකාර දෝලාවකින් ඇයව එක්කගෙන යන සිතුවිල්ල පහල කරගත්තා කියලා කියන්නේ ඒකේ තේරුම තමයි අනාගාමී කෙනෙකුගේ සිත ඔබට හොඳට තීරණය කරගන්න පුළුවන්. සමහර විට කාමරාගේ නැති වුණාට පස්සේ රහකෑම කන්නේ අනාගාමී අය. ඊට පස්සේ ලස්සනට ඇඳුම් අඳින්නේ ඔහේ ওই මොකරි සුදු එකක් අඳගෙන ජීවත් වෙනවා ඇති කියලා ගානට තමයි අපි හිතාගෙන ඉන්නේ. එහෙම ජීවත් වෙනවා නම් ධම්මදිනට මහාන වෙන්න හිතුණාට පස්සේ මහාන වෙන්න මොනද ඕලාවල්ද? මහාන වෙන්න යන්නේ. ඔන්න ඔය එක්කගෙන යන අතරේ එහෙම එක්කගෙන යයි. නෑ ලස්සන රජතුමාගේ ළඟ තියෙන මංගල දෝලාවෙන් එක්කගෙන යනවා. දැන් මංගල දෝලාව කියන එක පින්වත්නි එදා වචනෙන් තීරණය කරාට පස්සේ අදා පිට හිතට රාජකීය විදියට ඒක හිතර ගන්න එක පැත්තකින් තියලා අදා අපි හිතමුකෝ මේ රජමැදුරේ වැඩ කරන කෙනෙක් ඉන්නවා. ඉහළ තනතුරක් දරන කෙනෙක්. එයා රටේ රජතුමත් එක්ක, ඒ කියන්නේ ජනාධිපතිත් එක්ක බොහොම සමීපයි. බොහොම හිතවත්. එතකොට යාළුකමක් වගේ සමීප විදියට රාජකාරී කටයුතු කරගෙන යන සමීප කෙනෙක්. එතකොට තමන්ගේ බිරිඳ මහණ වෙන්න යන හිතුණාට පස්සේ ජනාධිපතිතුමත් එක්ක කතා කරලා ඔබතුමාගේ අර වෙඩි නොවදින බෙන්ත් එක මට චුට්ටක් දෙනවද? ආන් ඒ වගේ ඒ සුපිරිම තියෙන රජමැදුරේ තියෙන ජනාධිපති මන්දිරයේ තියෙන සුපිරිම වාහනේ මට ඇයව එක්කගෙන යන්න ඕනේ මහණ වෙන තැනට කියලා කිව්වා වගේ කතාවක් මේක. අපි ඒ ඇහිම් බැලුවොත් එතකොට ඒ උඩරිම සුවපහසුයෙන් මට එක්කගෙන යන්න ඕනේ කියලා හිතනවා හා සමානයි. එහෙමයි ඇයව එක්කගෙන ආවේ. නමුත් පින්වත්නි මෙහෙණි ආරාමයට ඇවිල්ලා මහණ කරන්න කියලා බාර දෙනකොට මෙහෙණින් වහන්සේලා හිතුවේ වෙන දෙයක්. උන්වහන්සේලාට එකපාරට හිතුණා මේ දෙන හරි ආදරෙන් හිටපු දෙන්නේ මොකක් හරි අඩදම්බරයක් වෙන්න ඇති. මහත්තයා එකපාරට කලබලලා මේ නෝනාව ගහලා මහාන කරන්න කියලා බාර දෙනවා. ඒතර මෙහෙණින් වහන්සේලා දුන්න අවවාදි තමයි තව පොඩ්ඩක් හිතන්න කිව්වා. ඔය පොඩ්ඩක් මොකක් හරි ගැටලුවක් ආවම ඇරෙන්න දෙන්න කිව්වා. අර අද කාලේ අපි කියන විදිහට බත්තල් දෙනකන් විතරයි ප්‍රශ්න තියන්න කියන්නේ හැපින්වත්නේ. මෙහෙණින් වහන්සේලාත් හිතන්නේ නැති ප්‍රශ්න ටිකක් කල් ගියාම निराකරණ වෙනවා. එතකන් උහුම් පොඩ්ඩක් ඉවසන්න කිව්වා ගාන්ට කිව්වා. එතකොට විසාක කියන නෑ මේක ධම්ම දින්නගේම තීරණයක්. පින්වත්නි හරිම අපූරු හමුවක් මේ ජීවිතේ දෙන්නට තිබුණේ. ඒ ආදරණීය පවුලේ විස්තරේ මම ඔබට මේ දේශනාවට කලින් සිහිපත් කරේ. අදටත් ඒ ආදරණීය බව ගොඩනගා ගන්න ධර්මයේ හැසිරෙන ඇත්තන්ට යම් කිසි පණිවිඩයක් දෙන්න. සමහරවිට ධර්මයට යොමු වෙච්ච ඇතැම් අය අපිට මුණ ගැහෙනවා. දැන් මට පසුගිය දවසක පින්වත්නි විදේශ රටක මුණ ගැහෙනවා විවාහ වෙච්ච යුවලක්. මේ දෙන්න අවුරුදු 13ක් පවුල් කරනවා. මේ අවුරුදු 13ක් විවාහ ජීවිතය ගෙවන මේ ඇත්තෝ ලෝකෙට හෙළි කරපු නැති රහසක් මායක මතක් කරනවා. විවාහ ජීවිතයක් ගෙවන දෙන්නෙක් සමීපව යම්කිසි විදිහකට පුද්ගලික විදිහකට ඒ අයගේ සතුටක් ලැබනවා නම් මේ දෙන්න විවාහ වෙච්ච අවුරුදු 13 තුළ එක දවසක්වත් ඒ සතුට විඳලා නැහැලු. ඒකට හේතුව ඒ දෙන්නම මහාන වෙන සිතකින් ඉන්න නිසා ඒ දෙන්නටම ඒ භ්‍රමචාරී බව එහෙමම රැකගෙන යන්න ඕනකම ඒ දෙන්නගේ තුල තියනලු පවුල්වල අම්මලා තාත්තලගේ අර මේ එකතු කරන්න තියෙන ඕමනාව හින්දා ඒ දෙන්න විවාහ වුණා කියලා මට මතක් වෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේත් ගිහි කාලේ ඒ විදියමයි. ඒ බිරිඳ සහ ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ කාලේ ගිහි කාලේ පින්වත්නි ඒ කුමාරයයි ඒ කුමාරිකාවයි එක ඇඳේ ඉන්නවා දෙන්න දෙපැත්තකට වෙලා. හැබැයි මේ විරහක වෙලා නෙමෙයි බොහොම ආදරණීයයි. ඒ ආදරණීය දෙන්නම අවසානයේ මහාන වෙලා පිරිනිවන් පානවා. ඒ විදිහට පින්වත්නි සමහරලාට අපිට මුණ ගැහෙනවා. අපිට එක්තරා විවාහයක යුවලක් මුණ ගැහෙනවා. ඒ ඇත්තෝ වසර ගානකට කලින් මුණ ගැහුණේ. ඒ අය මට මතක් කරනවා ස්වාමීන් වහන්ස දරුවා ලැබුණාට පස්සේ අපි අද වෙනකන් අපි දෙන්න නිත්‍ය සීල විදිහට භ්‍රමචාරී සීලයක් සමාදන් වෙලා ඉන්නවා කියලා. දරුවා සඳහා ඒ අය යම් කිසි විදිහකට ජීවිතයක් ගෙවුවද එයින් පස්සේ ඒගොල්ලන් ඒ පැත්තට හිත යොමු වෙන්නේ නැතු ධර්මයේ වෙනුවෙන් සම්පූර්ණ කැප වෙලා අපි දෙන්න කටයුතු කරනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ සමහරවිට අර ආදරණීය විදියට දෙන්නගේ කැමැත්තෙන්ම දෙන්න යම් කිසි විදියකට ධර්මයට යොමු වෙනවා නම් කාමයන්ගේ නිසරු බව තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. ඒකේ දෙන්නගේම කැමැත්ත. හැබැයි අපි දකිනවා කෙනෙක් ධර්මයට ඇවිල්ලා අනිච්චනා කාමයේ සොයනවා නම් ඒ කෙනාගේ කාමයට ඇඟිලි ගහලා මේ මම නම් මේ කාමයෙන් ඈත් වෙලා ඉන්නේ. ඔයා ඕව අරගෙන යන එකට මම කැමති නැහැ සාමාන්‍ය මම දන්නවා මේකේ ආදීන ඔයත් අතාරින්න ඕනේ කියලා බලෙන් අනිත් කෙනාගේ කාමයට ඇඟිලි ගහන්න යන්න සුදුසු නැහැ තමන්ගේ ස්වාමියා වුණත් බිරිඳ වුණත්. එයාගේ කාමයේ සොයන සිතුවිල්ලෙන් එයා තාම මිදිලා නැත්තම් එයාට ඒකට උදව් කරන අතරේ
එයාගේ තියෙන හිතේ මනාපයට ඇඟිලි ගහන එක කිසිම ධර්මයකට යොමු වෙච්ච කෙනෙකුට සුදුසු නැත කියනවා. බලන්න විසාක කිව්වේ නෑනේ අනාගාමීලා ඇවිල්ලා මේ කාමේ බොරු වැඩක් ධම්ම දින්න අතහැරලා දාන්න මම නම් දැන් සම්පූර්ණ හිත නිදහස් කරගත්තා. ඔවත් මේවෙන් අයින් වෙන්න කියලා ආත්මార్థකාමී විදියට කිව්වේ නෑ. මොකද දැන් මම ඔයා එක්ක සතුටු වෙන්නේ නැත්නම් ඔයා වෙන කෙනෙක් එක්ක සතුටු වෙන්නත් තහනම්. කියන්නේ ඇයි කතා කරේ නෑනේ. කිව්වේ මොකද්ද? ඔයාට ධම්ම දින්න කවදා හරි කාගෙන හරි සිටුවිල්ලක් ඇති වුණොත් වමට කියන්න. මම එයාත් එක්ක ඔයාගේ විවාහ ජීවිතය ගත කරන්න අවශ්‍ය පහසුකම් ටික මම ඔයාට හදලා දෙන්නම් කියනවා. මේ විවාහ ජීවිතය කියන ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳ කවදා හරි දවසක යමෙක් ගැන සිතක් ඇතිවෙනවද? ඒකට මගේ තහංචයක් නැත කියන එක කියනවා. මම ඒකට අවශ්‍ය පසුබිම හදලා දෙන්නම් කියනවා. එතන මේකේ තේරුම මම ධර්මයට යොමු වුණා මට දැන් කාම එපා. හැබැයි ඔයත් එහෙම ඉන්න ඕනේ කියලා බලකිරිල්ලක් නැහැ. අපි අද දකින්නේ නැහැ ඒ වගේ සමහරලාට බොහොම කලාතුරකින් දකින්නේ. දෙන්නගෙම සෝකෙමැත්තෙන් ධර්මයට යොමු වෙනකොට ඒ හරියට විසාක ධම්ම දින වගේ ආදරණීය අය පින්වත්නි ධම්ම දින මහන වුණා. හැබැයි විසාක මහන වුණේ නෑ. නමුත් විසාකට හිතට යම්කිසි දුකක් තියනවා. ධම්ම දිනට ඇත්තටම ධර්මයේ ගැන අවබෝධයක් ඇතුවමද ගියේ නැත්නම් මේ මම හින්දා ගියාද කියලා හිතෙනවා. විසාකට දවසක් සිටුණා දැන් ධම්ම දින මොන වගේ තත්ත්වයක හිත තියනවද කියලා හොයලා බලන්න ඕනේ. ඇත්තම අවංකව ගියාද කියලා හොයන්න ඕනේ කියලා විසාක එනවා. එදා තමයි පින්වත්නි මේ චූල වේදල සූත්‍රේ සාකච්ඡා කරන්නේ. හරිම වටින කරුණු ටිකක්. ඒ කියන්නේ ධම්මදින්න මේ භික්ෂුණිය මොන වගේ තත්ත්වයකද කියලා පරීක්ෂා කරන්න යන ඇවිල්ලා ප්‍රශ්න කරලා නෙමෙයි. කියන්නේ ඇවිල්ලා මේ මොකද ධම්මදින්න දැන් කොහොමද සෝවන්නත් උනාද? දැන් අනාගාමී හිම වෙලාද? රහත් උනාද? මොකද කියලා ඇවිල්ලා එහෙම ඇහුවේ නැහැ. බලන්න ප්‍රඥාව මේ ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව හොයන්න පුළුවන් සාකච්ඡා කරලා වාද කරලවත් තර්ක කරලවත් මොකක්වත් මේ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවෙන් ප්‍රඥාව හොයන වැඩපිළිවෙල හරිම අපූර්වට පේන සූත්‍රයක් මේ චූල වේදල සූත්‍රය. මෙතෙන්දි පින්වත්නි විශාක ඇවිල්ලා සතුටින් සාකච්ඡා කරගෙන කොහොමද හොඳින් ඉනවද කියලා හොයලා බලලා ඊට පස්සේ ධම්මදින්නගෙන් අහනවා සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ මට්ටමේ ප්‍රශ්න. දැන් ඒව ගැන දන්නවනේ සෝවාන් ශ්‍රාවකයාගේ මනස මොන වගේද කියන එක විසාක මොකද අනාගාමී වෙලා නිසා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ ප්‍රශ්න අහගෙන ගිහිල්ලා ඒවට හරියටම දක්ෂ විදිහට උත්තර ටික ලැබෙනකොට විසාකට තේරුණා ධම්මදින්න තනිවරෙන් සෝතාපන්න ඵලය ගැන යම් අත්දැකීමක් සහිතයි කියලා. ඊට පස්සේ සකදාගාමී මට්ටමේ ප්‍රශ්න අහනවා. ඒවටත් හරිය අපූර්වට උත්තර ලැබෙනවා. දැන් ධම්මදින්න ඊටත් එහා එහෙනම් මේ මට්ටම කැතයි කියලා විසාකට දැනිලා විසාක අනාගාමී මට්ටමේ ප්‍රශ්නත් අහනවා. ඒවට සපුරුට උත්තර දෙනවා. ධ්‍යාන අභිඥා ගැන, නිරෝධ සමාපatti ගැන නොඑක් විස්තර අහනවා. අත්දැකීමෙන්ම පින්වත්නි ධම්මදින්න ඒවට උත්තර දෙනවා. දැන් විසාකගේ ප්‍රශ්න චාකට අහන්න පුළුවන්කම තියෙන පින්වත්නි අනාගාමී මට්ටමේ ශ්‍රාවකයෙකුගේ අත්දැකීම් කරා විතරයි. මොකද ඔහු එයින් එහාට හිත දියුණු කරලා තිබුණේ නැති නිසා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙනකොට ධම්මදින්නගෙන් විසාකට තේරුණා ධම්මදින්න අනිවාර්යෙන් එහෙනම් අනාගාමි හෝ ඊතහා ගිහිල්ලා තියෙනවායි කියලා. හැබැයි ඒ ගැන සාකච්ඡා කරන්න ගියේ නැහැ. ප්‍රඥාවෙන් Taman තේරුම් ගත ධම්මදින්න එහෙනම් හොඳ තැනක ඉන්නවා කියලා. ඊට පස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට තමයි විසාක දැනගන්නේ ඇය රහතන් වහන්සේ නමක් කියන එක. එතෙන්දී බුදුරජාණන් හරිම අපූර්ව කරුණක් කියනවා. විසාක ඔබ ඔය ධම්මදින්නගෙන් අහපු ප්‍රශ්න ටික මගෙන් ඇහුවනම් කොයි වෙලාවෙ හරි මම දෙන්නේ ඔය උත්තර ටිකමයි කිව්වා. මම දෙන උත්තර ටිකම තමයි ඔබට ඔය ධම්මදින්න දීලා තියෙන්නේ කිව්වා. හරි පුදුමයි පින්වත්නි. ඒ කියන්නේ අපි දැන් මේ වෙලාවේදී මේ ඉගෙන ගන්න කාරණා බුදුමුවින් වදාලා හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කරපු කරුණ. එනිසා මේ හැම දේශනයක්ම හැම කරුණක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනහ සමානයි අපිට ශ්‍රාවක භාෂිත වුණාට කියන එක ඔබ තේරුම් ගන්න. ඔබට මේ චූල වේදල සූත්‍රයේ සරලව මේ සාකච්ඡා කරන්න මුලදී ඒ වගේම අනාගතේ අපි මේකෙත් ටිකින් ටික තැන් තැන් වලින් කරුණු අරගෙන කියලා දෙනවා. ඔබට අද දවසේ මම කියලා දෙන්න හිතුවේ දැන් සූත්‍රයේ මුලදී සක්කාය දිට්ඨිය ගැන හරි අපූර්ව කරුණු ටිකක් කතා කරනවා. සෝවාන් චුනිකුගේ මට්ටමේ ඒ මනස තේරුම් ගන්න පුළුවන් සෝතාපන්න ශ්‍රාවකයාගේ අවබෝධය මොන වගේද කියන එක ගැන වටහා ගන්න පුළුවන් කරුණු අපි ඔබට සක්කාය දිට්ඨිය ගැන දේශන ඉදිරියේදී කියලා දෙන්නම්. අද මම හිතුවා මේ සූත්‍රය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ අපූර්ව කොටස්
කීපයක් ප්‍රශ්න කීපයක් කතා කරන්න මෙතන ප්‍රශ්න තුනක් ගමු එක ප්‍රශ්නයක් තමයි ඛතමෝ පනේය අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝති ආර්යාවෙනි ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා පළවෙනි ප්‍රශ්නේ අහනවා විශාක එතකොට දැන් ආර්යෂ්ටාංගික මාර්ගය මොකද්ද කියලා අහනකොට ඒකට සාමාන්‍ය විදිහටම ඇය උත්තර දෙනවා අයමේව කවුසු විශාක අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ ඒ තමයි විශාක මේ ආර්යෂ්ටාංගික මාර්ගය සෙයතේ ද මොනවද සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි මේ අට එතකොට මේ අංගාට ගැන උත්තර දෙනකොට ඊළඟට අහනවා ආයමත් විසාක දෙවෙනි ප්‍රශ්නේ මෙතන අරියෝ පනේය අට්ඨංගිකෝ මග්ගෝ සංකතෝ උදාහු අපංකතෝති ආර්යවෙනි මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ හේතු නිසා සකස් වෙච්ච එකක්ද නැත්නම් සකස් වෙච්ච නැති එකක්ද කියලා සකස් වීමක් තියෙන දෙයක්ද කියන්නේ මේක මොනවා හරි නිසා සකස් වෙච්ච දෙයක්ද කියලා එතකොට එහෙම සංකතද කියන එක එතකොට විසාකට ධම්ම දින උත්තර දෙන්නේ ඒ රහත් තෙරණී කියනෝ අයෝක්කෝ ආවුස්ව විසාක අට්ඨංගිකෝ මග්ගෝ සංකතෝති විශාක මේ ආරයස්ථාංගික මාර්ගයේ සංකතයි ඒ කියන්නේ මේ ආරයස්ථාංගික මාර්ගයේ සකස් වීමක් තියෙන එක හේතු නිසා තමයි ආරයස්ථාංගික මාර්ගයේ සකස් වෙන්න කියලා ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අරියේන සුනුකෝ ආරයස්ථාංගිකේන මග්ගේන තයෝ කන්දා සංගහිතා උදාහු තීහි කන්දේහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංගහීතෝති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුනක් නිසා හැදිච්ච එකක්ද එහෙම නැත්නම් ස්කන්ධ තුන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා හැදිච්ච එකක්ද කියලා අහනවා මොනවද මේ ස්කන්ධ තුන කියන්නේ සීල සමාධි ප්‍රඥා මේ ස්කන්ධ තුන සීල ස්කන්ධි සමාධි ස්කන්ධි ප්‍රඥා ස්කන්ධ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙනවද නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ස්කන්ධ තුන නිසා හැදිලා තියෙනවද ඔය ප්‍රශ්නය අහනකොට ඒකටත් අපූර්වට උත්තර දෙනවා නකෝ ආවුස්සෝ විසාක අරියේ නට්ටංගිකේන මග්ගේන තයෝ කන්දා සංගහීතා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුන නිසා හැදිලා තියෙනො නෙමෙයි තීහිච්චකෝ ආවුස්සෝ විසාක කන්දේහි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංගහීතෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ වෙලා තියෙන මේක හැදිලා තියෙන්නේ මේ ස්කන්ධ තුන නිසා. එතකොට ස්කන්ධ තුන හින්දා මේක සකස් වුණා කියලා හරිම අපූර්වට ස්කන්ධ තුන බෙදලා ඇය වෙන් කරනවා මේ පින්වත්නි බුදු කෙනෙක් අනුමත කරපු රහත් මෙහෙණියකගේ වචන. මේවා තේරුම් ගන්න නම් අද සමහරලාවට නිවන් මඟ ගැන හොයන්න ගිහිල්ලා විවිධ අවුල් පටල ගැනීම හදාගන්න නිසා පින්වත්නි අපි මේ මඟ මොකද්ද කියන එක ගැන යම්කිසි තේරුමක් ඇතුව ඉන්න ඕනේ. ඔබ කොහෙට ගියත් සමහර ලාවට පාර හගන්න දැන් ගිහින් නැති තැනක් නේ අපිට මේ නිර්වාණය කියන තැන. ඒ කියන්නේ ගිහින් නැහැ කියන වචනේ තේරුම ඒ අවබෝධය කරා අපි ගිහින් නැහැ. නිර්වාණ අවබෝධය කරා ගියේ නැතිනම් එහෙම නැත්නම් මේ කොහේ හරි ගොඩනැගිල්ලකට යනවා වගේ නිවනට යන එකක් නැහැ. අවබෝධයක් කරා යනවා. එතකොට අර අනවබෝධනම අවිද්‍යාව බිඳෙනවා. හැබැයි නිර්වාණ අවබෝධය කියන අවබෝධය අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත නැති ගියේ නැති තැනක් නිසා අපිට මග කියන එක ගැන නිකන් ගියපු නැති තැනක මාර්ගයක් හිතට දැනගන්න ඕනේ නිවන් මග. දැන් ඔබ හිතන්න ඔබ කොහේ හරි යාළුවෙක්ගේ ගෙදරක යන්න ඕන වෙනවා. ඒතර ඔබ ගියේ නැති මාර්ගයක්. ඒ යාළුවා ගෙදර කවදාකවත් ගිහින්නේ නැහැ. ගියේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ඔබ යන්න කලින් අහගන්න කොහොමද එතින් තියන්නේ කියලා. ගියේ නැති තැනට යනකොට ඒක අහගෙන යන්නේ. එතකොට මග දැනගෙනම තමයි මග යා යුත්තේ කියන එක මතක තියාගන්න. ඔබට ඒ මග ගිහිල්ලා තියෙන තැනක් නම් ඔබට ආයෙ හාහා ඉන්න දෙයක් නැහැ. යාළුවගේ ගෙදර හැමදාම යන තැන, හොඳට දාන්න තැන. ඒතර ඔබට අහහා යන්න දෙයක් නැහැ. ඔබ කෙලින්ම මතකයෙන් යනවා. දැන් මේ වෙලාව ඔබට නිවන් මග හිම යන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ මේවා අහගන්න ඕනේ, දැනගන්න ඕනේ. මේ හැම වචනයක් තුළම පින්වත්නි ඔබට කවදාක හරි නිවන් මග වඩනකොට උපකාර වේවි. මේවා දැනගෙන ඉන්න එක. ඉතින් මෙතෙන්දී ධම්මදින තෙරණි හරි අපූර්වට මේ නිවන් මඟ බෙදලා ස්කන්ධ තුනට වෙන් වෙන හැටි පෙන්නනවා ඒ කොහොමද කියනවා යා චෞසෝ විසාක
සම්මා වාචා යෝච සම්මා කම්මන්තෝ යෝච සම්මා ආජීවෝ ඉමේ ධම්මා සීලකන්දේ සංගහිතා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුනෙන් තමයි සීලකන්දේ සංග්‍රහ වෙලා හැදිලා තියෙන්නේ ඒ අංග තුනෙන් එතකොට සම්මා වාචා කියලා කියන්නේ සීලයට අයිති දෙයක් සම්මා කම්මන්ත කියලා කියන්නේ සීලයට අයිති දෙයක් සම්මා ආජීව කියලා කියන්නේ සීලයට අයිති දෙයක් ඒක සීලස්කන්ධයෙන් තමයි සංග්‍රහ වෙලා හැදිලා තින්නේ දැන් අර එක පිරිසක් සම්මා කම්මන්ත බෙදනවා සම්මා කම්ම අන්ත රාග දේශ මොහ දුරු කරලා කර්මය අවසන් කරනකලු මේක තේරුම කියලා වචන කඩලා බෙදලා කියනවා එතකොට පින්වාදී මේක සීලස්කන්ධයට අයිති දෙයක් කියලා පැහැදිලිව කියනා වගේම ඒක කොහොමද කියලා විභංග කරලත් පෙන්නනවා එතකොට මේ ආර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට වචන හසුරවනවා නම් ඒක තමයි සම්මා වාචා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර විදිහට කය හසුරවනවා නම් සීලයට අනුව ඒ සෑම කායික ක්‍රියාවක්ම සම්මා කම්මන්ත වලට අයිති වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට මේ තමන්ගේ ජීවන පැවැත්ම හදා ගන්නකොට ධාර්මික ජීවිතය ඒ සම්මා ආජීවිතය අදාළයි එතකොට මේ ඔක්කොම සීලෙනේ ඒක නිසා මේක සීලස්කන්ධය හැදෙන්නේ මේ අංග තුනෙන් කිව්වා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊට පස්සේ පින්වත්නි ඇය කියනවා යෝච සම්මා වායාමෝ යාච සම්මා සති යෝච සම්මා සමාධි මේ සම්මා වායාම කියන වීරියයි සම්මා සතියයි සම්මා සමාධියයි මෙන්න මේ අංග තුන ගැන කියලා කියනවා ඉමේ ධම්මා ඔය ධර්ම ටික සමාධි ඛණ්ඩේ සංගහිතා ඒ ධර්ම තුන සමාධි ඛණ්ඩය හැදිලා තියෙන ධර්ම තුනෙන් කිව්වා එතකොට මොනවද සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වීරියයි සිහියයි සමාධියයි මේව චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට වඩන හින්දා සම්මා දිට්ඨියට අනුව එනිසා මේවට කියනවා නිකම් වායාම නෙමේ සම්මා වායාම නිකම් සතිය නෙමේ සම්මා සතිය නිකම් සමාධියක් නෙමේ සම්මා සමාධිය මේ අංග තුනෙන් තමයි සමාධි ස්කන්ධය හැදෙලා තියෙන්නේ ඊට පස්සේ බලන්න ඉමේ ධම්මා සමාධි සංගහිතා කියලා කිව්වා වගේම ඒ වගේම ඉමේ ධම්මා සීලස්කන්ධේ සංගහිතා කියලා සීලස්කන්ධෙත් හැදුණා හැටි කිව්වා වගේම ඊට පස්සේ උන්වහන්සේ ප්‍රඥායස්කන්ධේ හැදිච්ච හැටි කියනවා යාච සම්මා දිට්ඨි යෝච සම්මා සංකප්පෝ මෙන්න මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයි කියන අංග දෙකෙන් තමයි ඉමේ ධම්මා පඤ්ඤාස්කන්ධේ සංගහිතා මේ ප්‍රඥායස්කන්ධේ හැදිලා තියෙන්නේ ධර්ම දෙකෙන් මොනවද සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයි ඒ දෙක තමයි ප්‍රඥා ස්කන්ධය හැදෙන්නේ ඒ දෙකෙන්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංග දෙකෙන් ප්‍රඥා ස්කන්ධය. මොනවද සම්මාදිට්ඨි සම්මා සංකප්ප. ඊළඟ අංග තුනෙන් සීල ස්කන්ධය. ඒ මොනවද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඊළඟ අංග තුනෙන් සමාධි ස්කන්ධය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. දැන් බලන්න මෙතන අංග 8ක්. 8 කෙලින්ම බෙදුව 3කට. සීල සමාධි ප්‍රඥා කියන මේ ස්කන්ධ තුනට අයිති. ඒක දැන් මෙතනදි පින්වත්නේ ඔය බෙදීම සම්බන්ධව ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන බොහෝ කතා කරන්න තියෙනවා. අපේ විටින් විට එකට ඔබට මාතෘකා කරන්න දේශනා මෙතන හරි ගැළපීමක් තියෙනවා. බලන්න සීලේ මැද ඊට පස්සේ සමාධි ප්‍රඥා කියන එක දෙපැත්තේ තියෙනවා. මෙතෙන්දි ප්‍රඥා ස්කන්ධයට අදාළ අංග මුලින් තියෙනවා. සමාධි ස්කන්ධයට අංග ටික අගින් තියෙනවා. සමාධියට අදාළ ටිකයි ප්‍රඥාවට අදාළ ටිකයි මේ දෙපැත්තේ තියාගෙන මැදි වෙලා තියෙනවා සීලස්කන්ධය අංග තුන. එතකොට දැන් මේ සීලස්කන්ධය අංග ටික අනිවාර්යෙන් වඩන කෙනා තමයි සමාධිස්කන්ධයට අදාළ අංග වඩන්නේ. සමාධිස්කන්ධයට අදාළ අංග වඩන කෙනා ප්‍රඥාස්කන්ධයට අදාළ අංග වඩනවා. එහෙනම් අපි මේක සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඇයි ප්‍රඥාස්කන්ධය අංග ටික මුලින්ද තියෙන්නේ කියලා. ප්‍රඥාස්කන්ධය අංග මුලින් තියෙන පින්වත් මේක ආර්ය අෂ්ටාංගික මාර්ග නිසා. මේක ආර්ය මාර්ගයක්. මේක සම්මා මාර්ගයක්. සම්මා කියන වචනේ ඔය හැම එකකටම අදාළයි. සම්මා දිට්ඨි කියනවා. සම්මා සංකප්ප කියනවා. සම්මා වාචා කියනවා. සම්මා කම්මන්ත කියනවා. සම්මා ආජීව කියනවා. සම්මා වායාම කියනවා. සම්මා සති කියනවා. සම්මා සමාධි කියනවා. මේ හැම එකක්ම සම්මා. ඇයි මේ හේතුව? මේ ඔක්කොම සම්මා දිට්ඨියට අනුව වැඩෙන නිසා. ඒ කියන්නේ මේ මාර්ගය සාමාන්‍ය සීලයක් නෙමෙයි. සාමාන්‍ය සමාධියකුත් නෙමෙයි. සාමාන්‍ය ප්‍රඥාවකුත් නෙමෙයි. මෙතන කතා කරන්නේ ආර්ය මාර්ගයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය අෂ්ට අංගික අංග 8ක මාර්ගයක් ඒක ආර්ය මාර්ගයක් ආර්ය වෙන්නේ සම්මා දිට්ඨියට අනුව
ආර්ය ධර්මයේ තේරුම් අරගෙන ඒ ආර්ය ධර්මයට ආර්ය න්‍යායට අනුව හේතුවක් නිසා හටගන්න ඵලයක් කියන අවබෝධයෙන් වඩනවන බලන්න මෙතෙන්දි පැහැදිලිවම ධම්ම දින්නාගෙන් අහනවා විසාක ආර්යාවෙනි මේ ආර්යත්‍රාංගික මාර්ගයේ සංකතයිද මේක හේතු නිසා සකස් වෙච්ච දෙයක් ඔව් කිව්වා අන්නේ අවබෝධය ඇතුව සීලේ වැඩුවෝ ඒක නිකන් සීලයක් නෙමෙයි ඒ සීලයට අදාළ අංග සම්මා වෙනවා එතකොට ඒ වචන සම්මා වාචා ඒවා ඒ කායික ක්‍රියා සම්මා කම්මන්ත ඒ ජීවන ප්‍රවැත්ම සමාජීය වෙනවා මොකද ආර්ය න්‍යාය අවබෝධ කරගෙන හේතු නිසා සකස් වෙන බව දැනගෙන වඩන නිසා මේව පින්වත්නි මේ පැයක් තුල කියලා දෙන්න කාලේ නැති නිසා මේව සමහරවිට මම දවස් පුරා වැඩසටහන්වල කියලා දෙනවා ඒකයි ඔබට දැන් අද දවස් පුරාම අපි බදුල්ල මුත්‍යංගන රජ මහ විහාරස්ථාන වැඩසටහනට සම්බන්ධව ඒ වැඩසටහනේදී දවස් පුරා තීරුම් කරලා දුන්නා ඒ වගේම සීපත් කරන දැන් හෙට ඔබට කොළඹ මාසික වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන් මේ දේශනාවේ කරන කාරණා විස්තරාත්මකව ඔබට දැනගන්න ඕන නම් ඔබට හිට බෞද්ධ මහා සම්මේලන ශාලාවට එන්න පුළුවන් බෞද්ධාලෝක මාවතේ කොළඹ තියෙන කොළඹ හතේ මේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දවස පුරා වැඩසටහනක මේ ගැන තේරුම් කරලා දෙනවා. ඒතර මාධ්‍යකදී අපිට මේක කෙටියෙන් තමයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින් තියන අය මේවා හොඳට ලියාගෙන අහගෙන තේරුම් ගන්නවා. වචනයක් කරේ ඔබට අවබෝධය පිණිස ලැබෙනවා නම් වටිනා එක මතක තියාගන්න. එතකොට පින්වත්නි ප්‍රඥාව මුල් කරගෙන වැඩුවට මතක තියාගන්න සීලය ප්‍රඥාව වැඩෙන්නත් උවමනයි කියලා. සමහරු කියනවා මේ ප්‍රඥායස්කන්ධේ මුලින් තියෙන සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ඒ ටික ආවට පස්සේ තමයි සීලය වැඩෙන්නේ කියලා. සීලය වැඩෙන්නේ ඊට පස්සේ කියලා කවුරු හරි කියනවනම් අපි කියනවා එයාට බලන්න කියලා මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රය හරි අපූරු කරුණක් කියනවා. මේ සම්මාදිට්ඨියට අදාළව ඇසගෙන රූප ගැන විඥාන ගැන යම් අවබෝධයක් ආවට පස්සේ ඒ අවබෝධය ස්වාස්තුවති සම්මාදිට්ඨි මේ ඇස ආදී ගැන එන අවබෝධය යථාභූත ඥානයි ඒවයි ඇත්ත తත්වය තේරුම් ගන්න සත්‍ය తත්වය තේරුම් ගන්න යථාභූත ඥානය ඇති වුණා නම් ඒක සම්මාදිට්ඨිය කිව්වා එතකොට ඒ ඇති වෙච්ච අවබෝධය මත කල්පනා කරන ක්‍රමේ තමයි කිව්වා යෝ තථාභූතස්ස සංකප්පෝ යම් සංකල්පයක් තුනක් කල්පනා කරන්නේදී ස්වාසෝති සම්මා සංකප්පෝ ධර්ම ගැන අවබෝධයෙන් සම්මාදිට්ඨිකරුව කල්පනා කරන එක සම්මා සංකප්පේ ඊට පස්සේ කියන යෝ තථාභූතස්ස වායාම ඒ ධර්ම ගැන ඇතිවෙච්ච සම්මාදිට්ඨියට අනුව අවබෝධයෙන් යම් වීරියක් කරනවා නම් ආන්‍ය වීරිය ස්වාසෝති සම්මා වායාම ඒක සම්මා වායාම කියලා දැන් බලන්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප වලින් පස්සේ කතා කරන්නේ සම්මා වායාම ගැන මහා සලායතනික සූත්‍රය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන අංග තුන ගැන කතා කරලා නැහැ. ඇයි හේතුව? මම ඔබට හේතුව අවසානයේ කියනවා. මන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. අවසානයේ කියන දේශනාව අවසානයේ නෙමෙයි මේ කියන කරුණ අවසානයේ. මේ මහා සලායතනික සූත්‍රයේ පින්වත්නි ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේක බුදුරජාණන් වහන්සේ මහා සලායතනික සූත්‍රය කරන්නේ. ඉතින්ද උන්වහන්සේ වීරිය ගැන කියලා ඊට පස්සේ කියනවා යා තථාභූතස්ස සති. ඔය සම්මාදිට්ඨිචනෝ ධර්මයෙන් යම් අවබෝධයක් තියෙන කෙනෙක් සතිය පවත්නවා නම් ශාස්ත්‍රවති සම්මාසත් ඒ සතිය සම්මාසතිය කිව්වා යෝ තථාභූතස්ස සමාධි ඒ අවබෝධය ඇති කෙනා යම් සමාධියක් ඇති කරගත්තොත් ශාස්ත්‍රවති සම්මා සමාධි ඒක සම්මා සමාධිය කිව්වා දැන් මෙතන අංග පහයි කතා කරේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒ පහ ගැන විතරයි කතා කරේ බලන්න මේ පහේ තියෙන ප්‍රඥා ස්කන්ධ දෙකයි සමාධි ස්කන්ධ තුනයි විතරයි ඒ පහ එතන මැදින් තිබ්බ සීලස්කන්ධය අංග තුන වාචා කම්මන්ත ආජීව කියන කරුණු තුන මෙතනදී කතා කරේ නැහැ හේතු උන්වහන්සේ ඔන්න ඊළඟට කියනවා පුබ්බේකෝ 50 කාය කම්මං වාචී කම්මං ආජීවෝ කලින්ම මේ කාය කර්ම වාචී කර්ම සහ ආජීවේ මේ ජීවන ප්‍රවැත්ම සුපරිසුද්ධ වූති පිරිසිදු වෙලා තියෙන මනාකොට අන්න පින්වත්නි සීලස්කන්ධය සමාධි ස්කන්ධ ප්‍රඥා ස්කන්ධ වලට කලින්ම සුපිරිසිදු වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා තමයි සීල සමාධි ප්‍රඥා කිව්වේ. සමහරු මේක ප්‍රඥා සීල සමාධි කරලා ප්‍රඥාවට පස්සේ ඇති වෙන සීලයක් බවට ඔප්පු කරන්න උත්සාහ කරනවා. හැබැයි යාට පුබ්බේකෝ 50 කියන මේ වචනින්ම තේරුම් ගන්න සිද්ධ වෙනවා සීලය තුල අංග ටික සුපිරිසිදු වෙලා තියෙන්නේ ප්‍රඥා ස්කන්ධ වැඩෙන්නත් කලින්මයි. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ආදී වැඩෙන්නත් කලින්මයි. මොකද කවදාකවත් සම්මාදිට්ඨිය වැඩෙන්නේ නැහැ සමාධියක් නැතුව. සමාධිය වැඩෙන්නේ නැහැ පින්වත්නි කවදාකවත් සීලයක් නැතුව මේ ඔක්කොම එකට ඕනේ. ඒතර මේ මැදින් තියෙන සීලස්කන්ධේ පළමුවෙන්ම ඉඳලා වැඩෙන එකක් කියන එක මතක තියාගන්න. සීලේ වැඩිච්ච තැන තමයි එහෙනම් සමාධි ප්‍රඥා වැඩෙන්නේ.
එතකොට බලන්න දෙපැත්තේ තියෙන ප්‍රඥා ස්කන්ධේ සමාධි ස්කන්ධේ මේක තමයි සමත විදර්ශනා කියන්නේ. සමත කිව්වේ සමාධි ස්කන්ධේ ටික. විදර්ශනා කිව්වේ ප්‍රඥා ස්කන්ධේ ටික. සමතේ වඩනකොට සමාධි ස්කන්ධෙම වැඩෙනවා. විදර්ශනා වැඩෙනකොට ප්‍රඥා ස්කන්ධෙම වැඩෙනවා. දැන් ඔබ දන්නවා මෙතනදී අංග කීයක් තියෙනවද කියලා. සමාධි ස්කන්ධෙට අංග තුනක් තිබ්බා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සමතේ වඩනවා කියලා කියන්නේ ඔය අංග තුනම වඩනවා කියන එකයි. ඊළඟට පින්වත්නි විදර්ශනාව වඩනවා කියලා කියන්නේ විදර්ශනාවට පාදක වෙනවද යම් කිසි විදියක නිමිත්ත ඒ තුලින් වැඩෙන්නේ මොකද්ද? ප්‍රඥා ස්කන්ධයට අදාළ අංග දෙක. සම්මාදිට්ඨිය සමාසංකප්පේ. මේ ධර්ම මාර්ගය නම් සීලයක් තුල පිළිපදලා සමත විදර්ශනාව වඩනවා අය කියලා කියන්නේ මුළු ආර්ය ශ්‍රාණික මාර්ගෙම වඩනවා කියන එකයි. මෙතෙන්දි පින්වත්නි ඔය අංග ටික කොහොම බෙදලා ධම්ම දින්න ternary මේ හරීම රසවත් මේ නිවන් මඟ ගැන හරීම අපූර්වට මේක වැඩෙන විදිය ප්‍රායෝගිකව සාකච්ඡා කරතේයි. මම ඔබට මෙතනදී දැන් ඊළඟ ප්‍රශ්නෙටත් ඔබ එක්කගෙන යනවා. දැනට ප්‍රශ්න තුනක් කතා කළා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදපු අංග තුන ඊළඟ අංගය කෙලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් නැති වුණාට ඒ හතරවෙනි ප්‍රශ්නෙත් මේ ප්‍රශ්න තුනට අදාළයි. ඔතන පින්වත්නි අන්තිම ස්කන්ධේ සමාධි ස්කන්ධේ බලන්න මේ සමාධි ස්කන්ධේට අදාළ අංග තුන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කිව්වා. ඒතර සම්මා වායාම කියන වීරියයි සම්මා සති කියලා කියන සිහියයි සම්මා සමාධි කියලා කියන සමාධියයි. දැන් ඔය තුන යම්කිසි කෙනෙක් වඩනවා කියලා කියන්නේ ඒක ඕනම තැනක භාවනා අරමුණක් කරන තැනක ඔය අංග තුනම තියෙනවා කියන එක ඔබට මම මේ දේශනාවේදී තේරුම් කරලා දෙන්න හිතුවා. ඉතින් ඒකට ගැළපෙන්නම විසාක ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. හතරවෙනි ප්‍රශ්නේ. හරි ලස්සනයි ප්‍රශ්නේ. කතමෝ පණේ සමාධි. ඉතින් සමාධි කියන්නේ මොකක්ද ආර්යාවෙනි කියලා අහනවා. කතමේ සමාධි නිමිත්ත. ඊට පස්සේ මේ සමාධියට නිමිත්තක් තියෙනවා කියන්නේ මොකක්ද කියලා අහනවා. කතමේ සමාධි පරික්කාරා. සමාධියට පිළිකර මොනවද කියලා අහනවා. කතමං සමාධි භාවනාති. සමාධි භාවනාව කියන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රශ්න හතරක් එක ප්‍රශ්නකින් ඇහුවා. ඒක දිගට. මොකද්ද සමාධිය කියන්නේ? මොකද්ද සමාධියේ නිමිත්ත කියන්නේ? මොකද්ද සමාධියේ පිරිකර කියලා කියන්නේ? මොකද්ද සමාධි භාවනා කියලා කියන්නේ? මේ ප්‍රශ්න හතරම පින්වත්නි එකට අහනකොට හතරවෙනි ප්‍රශ්නේදී ඇය මේකට හරි අපූර්වට උත්තර දෙනවා. මේක ගැළපීම නම් හිතාගන්න බෑ. ඔබට මේක ගැළප ගන්න පුළුවන් පින්වත් තවත් දේශනාවකටත් අපි යොමු වෙලා ඉදිරියේදී මේ ප්‍රශ්න හතරට ඔන්න දෙන උත්තරේ යාකෝ ආවුසෝ විසාක කිත්තස්ස ඒකග්ගත අයන් සමාධි. මොකද්ද සමාධිය කියලා නැහැ පළවෙනි ප්‍රශ්න. සමාධිය කියන්නේ චිත්තස්ස ඒකග්ගත. සිතේ තියෙන එකඟ බව තමයි කියව සමාධිය කියන්නේ. හිතක එක අරමුණකට එන එක. දැන් මේ සමහර පින්වත්නි සමාධිය ගැන කතා කරන්න ගියාම භාවනා අරමුණක් කරන්න ගියාම අරමුණට සමාධිය සඳහා අවශ්‍ය අරමුණ තියාගන්න නැතුව නිසි අරමුණ ඒකාග්‍රතාවය කියන එක තේරුම් ගන්න නැතුව ඇතැම් වෙලාවට භාවනා ගුරුවරු අපි අහලා තියෙනවා කොන්ද කැක්කුමක් ආවොත් එහෙම කැක්කුමක් 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 කියලා හිතන්නලු. සද්දයක් ඇහුනොත් එහෙම හිත විතරන සද්දයක් 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 කියලා හිතන්නලු. එතකොට මොකද්ද මේකෙන් කරන්නේ? භාවනාවට අදාළ එක අරමුණක් කරගෙන ඒ අරමුණ තුල ඒකාග්‍ර වෙලා එක්කංග වෙලා ඒ අරමුණටම ඒ අරමුණේම හිත තියාගන්න එක සමාධිය කිව්වා. දැන් එනේන හිතට එනේනේවා ගැන හිත හිතා ඉන්න කිව්වොත් සබ්දයක් සබ්දයක් කැක්කුමක් කැක්කුමක් වේදනාවක් වේදනාවක් ගියා මොකද්ද ඒකාග්‍ර වීමද විසිරීමද? සමාධියෙන් පිට යවනවා. සමාධිය කියලා කියන්නේ එක අරමුණකට හිත අරගෙන ඒ අරමුණේම හිත තියාගන්නවා කියන එක. එතකොට විචාකගේ එතනදී අහන ඒ හතරවෙනි ප්‍රශ්නෙට යොමු වෙච්ච ප්‍රශ්න හතරේ දෙවෙනි කාරණය මොකද්ද? දැන් පළවෙනි එක සමාධිය කියන්නේ මොකද්ද කියලා හොම කිව්වා හිතේ එකඟ බව. ඒක අරමුණකට ගන්න එක. ඊට පස්සේ කතමේ සමාධි නිමිත්ත. මේ සමාධි නිමිත්ත කියලා කියන්නේ මොකද්ද කියලා හොම. සමාධි නිමිත්ත ගැන කියන පින්වත්නි චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්ත. සතර සතිපට්ඨාන තමයි කිව්ව සමාධි නිමිත්ත කියන්නේ. ඒ කියන්නේ සිහිය පවත්වන කායanusasana වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන ආදී මේ සතර සතිපට්ඨාන තමයි සමාධි නිමිත්ත. නිමිත්තක් කියන්නේ යම්කිසි දෙයකට ගන්න අරමුණක් කියන්නේ. දැන් ඔන්න ඔබ රොමලිසෑය වඳින්න යනවා නම්
ඔබේ පාර පුරා යන ඔබේ නිමිත්ත තමයි රුවන්වැලිසෑය. ඒ කියන්නේ රුවන්වැලිසෑය කියන නිමිත්ත රුවන්වැලිසෑය කරා යනවා කියන ඉලක්කය අරමුණ. ඒතර ඒ කරා යන මාර්ගය සම්පූර්ණ ඔබට නිමිත්ත. ඔබේ නිවස සිට රුවන්වැලිසෑය දක්වා තියෙන මුළු මාර්ගෙම ඔබේ නිමිත්ත වෙලා. ඒ නිමිත්ත තමයි ඔබ කියන්නේ මේ මිහිත යනවා කියන ඉලක්ක. ඒ වගේ මේ සමාධියක් ඇති කරගන්නත් අරමුණක් තියෙනුනේ නිමිත්තක්. ඒක සතිපට්ඨාන. ඒතර සතිපට්ඨාන මොනවා හරි බලන්න ආනාපාන සතියත්යි සතිපට්ඨාන. එතකොට ඉරියාපත මේ හැම එකක්ම සතර සතිපට්ඨානෙටයි තියෙන්නේ. නැත්නම් සිත තේරුම් ගන්න චිත්තානුපස්සනාව උදාහරණයකට ගත්තොත් මේ ඔක්කොම සතර සතිපට්ඨානෙටයි තියෙන්නේ. මේවෙන් තමයි හිත එකඟ කරගන්න ඕන කරන නිමිත්ත බවට පත් කරගන්නේ. ආන්නේ නිමිත්තෙන් තමයි පින්වත්නි තමන්ගේ සිත සමාධිමත් කරන්න ඉලක්කයක් කරගන්නේ ඒ මත පිහිටලා. හරියට මෙල්ල කරගන්න බැරි ගවයෙක්ව ගැට ගහන්න කණුවක් කැපේ. කණුවක එක තැනක ගැට ගියොත් තමයි ඒ හරක ඒකාග්‍ර වෙන්නේ එක තැනකට එන්නේ. නැත්තම් ලණුව අල්ලගත්ත පමණින් එක තැනකට එන්නේ නැහැ. ලණුවත් අරගෙන අපිවත් ඇදගෙන දුවයි හරක. ඒ වගේ හිතට එනේන අරමුණු ඔස්සේ හිත හිතා සද්දයක් සද්දයක් කැක්කුමක් කැක්කුමක් ගා දුවන්න ගියොත් එහෙම හරකගේ ලණුව අල්ලගෙන හරක දුවන පැත්තට අපි දුවනවා වගේ හිත දුවනකොට වේදනාවක් පස්සේ අපි දුවන වේදනාවක් පස්සේ හිත දුවනකොට සද්දයක් පස්සේ අපි දුවන සද්දේ පස්සේ ඒක හරියට හරක දුවනට අපි දුවනවා. එහෙම නෙමෙයි කරන්න කිව්වේ. හරකට ඕන තැන යන්න දෙන්නේ හරකව ගෙන අපිට ඕන තැනට. එක කණුවකට ගැට ගෙනල්ලා ගැට ගහනවා. ආන් ඒ වගේ මේ සති නිමිත්තක් සමාධි නිමිත්තක් කියලා කියන්නේ හැමතිස්සෙම සතර සතිපට්ඨානයේ තුලින් ගන්නව සමාධි නිමිත්තක්. ඒක තමයි තමන්ගේ හිත එකඟ කරගන්න කණුව බවට පත් කරගන්න මේ හිත නැමැති ගුණාව බඳින. එතකොට ඔතෙන්දී පින්වත්නි ඒ සමාධි නිමිත්ත ගැන ඇහුවට පස්සේ ඊළඟට ඇහුවේ කතමෝයි සමාධි පරික්කාරේ. සමාධියට තියෙන පිරිකර මොනවද කියලා ඇහුවා. පිරිකරක් කියන්නේ හැමතිස්සෙම උපකාර වෙන දෙයක්. පරික්කාරේ. එතකොට මේ පිරිකර ගැන අහනකොට ඇයදෙන උත්තරේ තමයි සත්තාරෝ සම්මප්පදාන සමාධි පරික්කාරෝ. සතර සම්පදාන වීර්ය. මේ වීර්ය ඇවිල්ලා සමාධි පරිස්කාර කිව්වා. මොකද සමාධි පරිස්කාර කියන්නේ සමාධියට උදව් කරන පිරිකර. දැන් එහෙනම් සතර සම්පදාන වීර්ය. හටගත් අකුසල් දුරු කරන වීර්ය සමාධියට තියෙන පිරිකරක්. හටගත්තේ නැති අකුසල් වලට හටගන්නේ නොදී ගන්න වීර්ය සමාධියට පිරිකරක්. ඊට පස්සේ හටගෙන තියෙන කුසල දියුණු කරන වීර්ය සමාධියට තියෙන පිරිකරක්. හටගත්තේ නැති කුසල උපද්ද ගන්න වීරිය සමාධියට තියෙන පිරිකර. දැන් මේක සමාධියට තියෙන පිරිකර වෙන විදිහ මොකද්ද කියන එකත් වෙනම සාකච්ඡා කරමු අපි. ඔබට මේ සූත්‍රය තේරුම් කරලා දෙන්න දැනට. ඊට පස්සේ අහුවා සමාධි පිරිකර ගැන කියලා ඊළඟට සමාධි භාවනාව කියන්නේ මොකද්ද කියලා. ආන් ඉතින්දි කියනවා යා තේසං ඊව ධම්මානං ආසේවන භාවනා බහුලී කම්මං යන්තත් සමාධි භාවනාති. මෙන්න මේ කියපු ධර්ම ටික මාද ධර්ම අර සතර සතිපට්ඨාන තුල පිළිහිටලා සතර සම්පදාන වීරිය තුල ඉඳලා හිත එකඟ කරන සමාධිය බහුල වශයෙන් නිතර නිතර පුරුදු පුහුණු කරනවා නම් නිතර ඇසුරු කරනවා නම් ඒකට කියන්නේ සමාධි භාවනා කියලා කියනවා. සමාධි භාවනා. භාවනා කියන වචන තේරුම වඩනවා. සමාධි භාවනා කියන්නේ සමාධි වඩනවා කියන එක. සමාධිය වඩනවා කියන්නේ අර ධර්ම තුන නිතර කරන එක. මොකද සමාධියයි සමාධි පරිස්කාරයයි සමාධි නිමිත්තයි ඔය තුන නිතර වඩන එක. ඔය තුන නිතර වඩනවා කියන එක පින්වත්නි කොහොමද කරන්නේ කියන එක ගැන වෙනම සූත්‍රකින් අපි සාකච්ඡා කරමු. මේ මහා සූත්‍රයක් මේ සූත්‍රේ. මේ සූත්‍රයේ දැන් ඔබට අද විසාක ධම්මදින්නගෙන් අහපු ප්‍රශ්න තුනක් තේරුම් කරලා දුන්නා. ඒ ප්‍රශ්න තුන විස්තර කරලා දෙන එක මම ඊළඟ දේශනාවේදී කරනවා ඊළඟ සතියේ. දැන් අද ඉරිදා දවසේ අපිට මේ වැඩසටහන කරන්න සිද්ධ වුණේ මොකද? ඊයේ අපේ කල්‍යාණ මිත්‍ර ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේ අනුරාධපුර රුවන්වැලිසෑය කරපු පින්කම නිසා ඊයේ දවසට නියමිත සෙනසුරාදා සිට්නේ තමයි අද අපි මේ ශ්‍රවණය කළේ. එතකොට අද දවසේ ඔබට පින්වත්නි මේ දේශනාවේ පැහැදිලි කරලා දුන්න මෙන්න මෙහෙමයි මෙතනදී සාකච්ඡාව කෙරුණේ කියලා. දැන් මේක මේ කාලය එක්ක ඒ කියන්නේ ඔබට මේ සූත්‍රය ගැන තේරුම් කරලා දෙන්න මේ අද දවසේ සූත්‍රය අපි පාවිච්චි කරනා වගේම නැවතත් තනි දේශනාවකින් මේ කියපු කරුණු ටික විස්තර කරලා දෙීම. ඒ කියන්නේ ධම්ම දේශනාව අර්ථ දේශනාවයි. මේ කියපු කරුණේ අර්ථ දේශනය ඔබට ලබන ඉරිදා මේ ලබන සෙනසුරාදා දවසේදී මම කියලා දෙනවා. එතකොට ඔබට පින්වත්නි විශේෂ වශයෙන්ම සමාධි
පිරිකර සමාධි නිමිත්ත සමාධි භාවනා කියන හතර අපි එදාට සාකච්ඡා කරමු. ඔබට මෙතෙන්දී මේ කරුණු හතරේ පොඩි ගැළපීමක් පෙන්වන්න. දැන් බලන්න උතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංග තුන මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය තුන නේද සමාධි ස්කන්ධ කියලා අර ස්කන්ධ තුනට කඩනකොට පෙන්වන්නේ. අපි ඔබට පෙන්වන සීල ස්කන්ධයට අංග තුනයි, සමාධි ස්කන්ධයට අංග තුනයි, ප්‍රඥා ස්කන්ධයට අංග දෙකයි. ලියාගත් අයට මේක හරිය සතුටින් ගලප ගන්න පුළුවන්. සමාධි ස්කන්ධෙට අදාළව කිව්වේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය තුන සමාධි ස්කන්ධ කිව්වා. දැන් මෙතනදී මේ විසාක නොදන්නා වගේ ඇහුවට මේක මේ ධම්මදින්නගෙන් දන්නේ නැති කෙනෙක් නෙමෙයි විසාක මේව වඩපු කෙනා. විසාක අනාගාමී. විසාක හොඳටම දැනගෙන තමයි මේ වචන ටික අහන්නේ. බලන්න පින්වත්නි ඔතන සම්මා සමාධිය තමයි අර සමාධි කියලා හැවේ මුලින්ම. සම්මා වායාම තමයි සමාධි පරිස්කාරය කියලා හැවේ. සම්මා සතිය තමයි සමාධි නිමිත්ත කියලා හැවේ. සමාධි නිමිත්ත සතර සතිපට්ඨාන කියුවා. සම්මා සතිය තමයි සතර සතිපට්ඨාන. ඊට පස්සේ සමාධි පරිස්කාර සමාධියේ තියෙන පිරිකර තමයි සතර තුන්වක් ප්‍රධාන වීරිය කියුවා. ඒ සම්මා වායාම. එතකොට මෙතනදී ඒ ධර්ම තුන නිතරම වඩනවා නම් ඒක සමාධි භාවනා කියුවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තිම අංග තුන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය අංග තුන වඩන එක තමයි සමාධි භාවනා කියලා කියන්නේ. ඒ අංග තුන තමයි සමාධි සහ සමාධි පිරිකර, සමාධි නිමිත්ත කියලා කියන්නේ. හරි වටිනව පින්වත්නි. අපි බවුන් පැලස්ස පටන් ගත්තේ භාවනා කරන්න. ඔබට මේ භාවනාවේදී මේ සමාධි පිරිකර ගැන, සමාධි නිමිත්ත ගැන, මේ සමාධි භාවනා ගැන විස්තරාත්මකව අහන්න විතරක් නෙමෙයි වඩන්නත් උදව්ව ගන්න පුළුවන් බවුන් පැලස්සේදී. ඒ ගැන තොරතුරු ඊළඟ සාකච්ඡාවේදී ඔබට දැනගත හැකි. සහ මේක වැඩෙන විදිය. එක විනාඩියක ඔබ ඇස් දෙක පියාගෙන ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන සිහිය පැවැත්වුවොත් මා ඔබට පෙන්වලා දෙන්නම් ඔතන සමාධි පරිස්කාරක් ඇත, ඔතන සමාධි නිමිත්තක් ඇත, සමාධිත් ඇත, ඔතන සමාධි භාවනාවක් ඇත. මේ හතරම ඔතන වැඩෙනකොට එක විනාඩියක මේ ටික කළා. එනිසා මේ ධර්මයේ තුල අපි සමහරවිට ඔය ප්‍රැක්ටිකලි කරන, ප්‍රායෝගිකව කරන්න හදන දේවල් තියරියක් විදිහට තමයි ඔබ මේ දේශනාවලදී ඉගෙන ගන්න පින්වත්නි. අපි ඉතාම ශ්‍රද්ධාවෙන් අද දවසේ මේ මහ ගැඹුරු සූත්‍රයකට අත තිබ්බේ. නමුත් මේක සරලව සාකච්ඡා කරමු. ඊළඟ සතියේ සෙනසුරාදා දවසට ඔබ සහභාගී වෙන්න, මේ දේශනාවේ අර්ථය තේරුම් ගන්න, අද අපි දායකත්වයෙන් එකතු වෙච්ච ඇත්තන්ගේ සියලු සත්තරමුණු සඵල වේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් ඔබට ධර්ම අවබෝධ ඉක්මන් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ටූරක් රෝඩ්හි අංක 229 නිවසේ පදිංචි අනුරුද්ධි හේනගම පින්වත් මහත්මියත්, තාරක දේශානායක පින්වත් මහත්මාත් ඇතුළුවේ පින්තුන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ ඇත්තෝ අරමුණු කරගන්නව වසර 23කට පෙර අප්‍රේල් 16 වෙනි දිනක මිය පරලෝකීය හේනගම, හේනගමගේ හෙන්රික් ප්‍යානන්ට සහ වසර 3කට පෙර මිය පරලෝකීය නවගමගේ දෝන මියුරින් මෑනියන්ට සහ සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත්, දේශකයන් වහන්සේට, නෙත්‍ය ෆෙම් නාලිකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ මිය පරලෝකීය නම් වශයෙන් සිහි කරගත් හෙන්රික් ප්‍යානන්ට සහ ඒ වගේම මියුරින් නවගමගේ පින්වත් මෑණියන්ට මේ පින හේතු වෙලා ඒත්තුත් ඔබ හැම දෙනාගේම මිය පරලෝකීය සිහි නොවන, සිහි වෙන සෑම සසරගත මියගිය ඥාතියෙක්ම පරලෝ සැනසෙත්වා කියන කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම අද දවසේ පින්වත්නි දායකත්වයෙන් එකතු වෙච්ච අනුරුද්ධ හේරණිගම පින්වත් මහත්මියටත්, තාරක දිසානායක පින්වත් මහත්මාටත්, ඒ පවුලේ පින්වත් සියලුම දෙනාටත්, නෙත් FM නාලිකාවේ අධිපතිතුමන්ට, කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට සහ ඔබ හැම දෙනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ලබන සෙනසුරාදා දවසේ ඔබ සිත්නිතත් පොට නැවත සම්බන්ධ වෙනතුරු ඔබ හැම දෙනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. ඊළඟ හෝරාව මේ සිත්නිතත් පසුපෙ ඉතුරු කොටසට
धर्म साकच्चावट सहभागी वनट रेंदे सिटेन देवियोत्सतटिंग मे पिंग अनुमोदन देवलो सेनसेत्वा ओब अप साहसी कल नोकल सैम दिनातम चतुरार सत्य अवबोधि इक्मं वेत्वा कियल कवरुत साधु कियन साधु 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 आकाशत्ता च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं चिरं रक्खन्तु देशनं चिरं रक्खन्तु त्वं सद्धाति साधु 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 अदत सर्व साक्षावत पूजनीय पलपल गौतम स्वामी नरसे वैनव पर सिटी में उनसे भूम गौरव में नवत्वारे पिगला ना वस्त्र स्वामी नरसे अंदर में देंगे मैं 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 कथा करने कारण अभी समाज भी අත්විඳින අත්දකින්න නැතකම් රේඩියෝවේ නිරන්තරයෙන් කතා බහට ලක් කරන විශේෂම බැලුම්ගලි කතා බහට ලක් කරන කාරණාවක් හැබැයි අපි ඉන්න සමාජයත් එක්ක සමාජයේ වැඩි පිරිසක් බෞද්ධයෝ නිසා වැඩි වශයෙන් බෞද්ධයෝ මේ කටයුතු වලට හවු වෙන නිසා මේකට කතා කළ යුතුයි කියන හැඟීම මතයි අපි අද මේ ධර්ම සාකච්ඡාවේදී ඒ ආශ්‍රිත කාරණා කතා කරන්නේ තිරස්කීන විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර එතකොට අදිහූනියන් බලිතොවිල් මේ වගේ සම්ප්‍රදායක් එක්ක ආපු ක්‍රමවේදක් තියෙනවා හැබැයි ඉන් එහාට ගිහිල්ලා අපි මේවා බොහොම තදින් අන්තවාදීව ඇලිලා ඒවා නිසාම ජීවිතේ පවතිනවා ජීවිත විනාශ වෙනවා වෙනස්කම් සිදු වෙනවා මේවා හරි හැටි අවබෝධයක් නැතිව කටයුතු කිරීම නිසා අපිට විනාශ උදා වෙන මෙන්න මේ වගේ තත්යකට පත් වුණු මනසක් ඇති මිනිසුන්ට ඒ මානසිකත්වෙන් මිදෙන්නට ඔබ වහන්සේගේ මේ ධර්ම සාකච්ඡාව ඉවහල් වේවි අන්න ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ මේ ඒ යంత్ర මන්ත්‍ර හදිහූනියම් මේ වගේ කෙනෙක් කරන කටයුතු කට්ටඩිකම් කියමු මේව ප්‍රතික්ෂේප කළාද ජෝතිෂ්‍ය අප කතා කරන වර්තමානයේ බොහෝ විට ප්‍රයෝගික කරගන්න දේවා මේව ප්‍රතික්ෂේප කළාද එතනින් අපි සාකච්ඡාවට යමු වරුණ අදත් සිටනත් අසපුවට සවන් දෙන ගෞරවනීය මහා සංඝරත්න නමස්කාර කරනවා සියලු පින්තුන්ටත් අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා යහපතක් සැපතක්ම වේවා කියලා අද දවසේ අපි මේ කතා කරන තිරිසන් විද්‍යාව කියන එක තිරස්කීන විද්‍යාව කියන එක සමාජයේ යම් යම් මත බේදාත්මක කරුණු වලට කතා කරන එකක්. මොකද සමහර වෙලාවට වරුණ දැන් බුදු කෙනෙකුගේ වචනේ සමහර එකපාරට ප්‍රතික්ෂේප කරන්න බයයි. සමහරලාට ප්‍රතික්ෂේප කරන්න හිතන අයත් ප්‍රතික්ෂේප කරන්න බයයි. මොකද ඒක සමාජයේ ගරහවකට ලක් වෙනවා බුදු කෙනෙකුගේ වචනේ අවුරුදු 2000 ගණන් පිළිගත්ත නිසා. එහෙමයි. ඒතර දැන් මේ ජ්‍යොතිෂය මේ දේවල් මේ කරටින විද්‍යාව කියලා කියනකොට ඊව කරන අය ඉන්නවනේ දැන් ඊය අය බලනවා ඕක තිරිසන් විද්‍යාවේ අර විදියටයි මේ විදියටයි කියලා එක එක අර්ථකථන දෙන්න උත්සාහ කරනවා සමහරලාට අනුන්ට අයහපතක් කරන්න යනකොට විතරයි ඕකට මේ තිරස්කීන විද්‍යාව කියන්නේ යහපතකට එක කරාට කිසි ප්‍රශ්නයක් නැහැ අන්න ඒ වගේ එක එක අර්ථකථන හදනවා මේකට මේ බුදුරජාණන් වහන්සේගේ වචනයක් නේ තිරස්කීන විද්‍යාව කියන එක. ඒ වචනේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒක තමන්ගේ එකටත් ගලපගෙන වැඩේ කොහොමරි කරගෙන යන්න. එතකොට වරුණ මේ කාරණාවෙදි මම ඉතාම පැහැදිලිව මුලින් විමසලා බලලා තියෙනවා තිරිසන් විද්‍යාවක් වෙන්නේ මේක භික්ෂුවකට. භික්ෂුවක් මේ දේ කරනකොට භික්ෂුව මිච්ඡා ආජීවියක් බවට ඒකපත් වෙනවා මොකද හේතුව භික්ෂුවක් යැපෙන්නේ අනුන්ගෙන් භික්ෂුව කැමතිසිම සිවුරු පිරිකර සේනාසන ගිලම්පස බෙහෙත් ඊට පස්සේ දාණය මේ හැම දෙයක්ම කොටින්ම දත් බුරුසුව දත් බෙහෙත් එක සබන් කැලලපවා වතුර ටික විදුලිය හැම දෙයක්ම අනුන්ගෙන් යැපෙන්නේ වරුණ දැන් මේ වෙලාවේ මම පොරවගෙන ඉන්න සිවුරත් අනුන්ගේ මේ වෙලම වාඩිලා ඉන්න පුටුවත් අනුන්ගේ එතකොට මේ වෙලාවේ මං වැඩි ඉන්න සේනාසනෙත් අනුන්ගේ पूज कर උභවහන්සේල ඔන්න කේන්දරය බලාගෙන ඕනික කරන් ඉන්න කියලා ඒ හැඟීමෙන් නෙමෙයි අපිට මේව පූජා කරන්නේ මොකටද ඒ භික්ෂූත්වය සඳහා බුදුරජාණන්සියම් වැඩපිළිවෙලකටද භික්ෂුවක් බිහි කළේ ඒ භික්ෂුව බිහි කළේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය එහෙමයි සියලු දුකින් නිදහස් වීමට නිවන සාක්ෂාත් කර ගැනීමට ඒ මඟ පිණිස යන්න කියලා භික්ෂූත්වය හැදුවට පස්සේ එතකොට භික්ෂුවට යම පූජා කරන්නේ මිනිස්සු ඒ වෙනුවෙන් වරුණ. එහෙමයි. දැන් හමුදාවට යම් කෙනෙක් ගෞරව කරන්නේ හමුදාව රට රකින්න නිසානේ. ඔව්.
එතකොට රට රකින්න කියව හමුදාව වෙන වෙනම කර කර ඉන්නවනම් එතකොට හමුදාවකින් කරන කාර්ය කෙරෙන්නේ නැහැ. ඒ වගේ භික්ෂුවත් හිත රකින්න පැවිදි වෙලා තියෙනවා. හිත රකින්න වැඩේ පැත්තක දාලා වෘතීන් වලට යොමු වෙනවා නම් එතකොට වරුණ ඒකෙදි දිහියෝ ශ්‍රද්ධාවෙන් පූජා කරන දේ තුළ අරුත සැඟවිලා විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක් සමහර වෙලාවට කියනවා අපි තල්ලි වලට නෙමෙයි කරා අපි නිකං කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නිකම් බෙහෙත් කරන එකවත් අනුදැනවදාල නැහැ. ඒවට විරුද්ධ නොයෙක් විනය ශික්ෂාපද පනෝපුවා තියෙනවා වරුණ. සමහර ලාවට ගිහියෙකුට නොමිලේ බෙහෙත් කරන්න ගිය තැනකදී පවා දැන් ඔන්න එක ස්වාමීන් වහන්සේ නමකට වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒකෙදී මේ දෙවිය කල්පනා කරයි ස්වාමීන් වහන්සේට චෝදනාවක් පටවන්න ඕනකමට කරපු උපක්‍රමය. එහෙමයි. මේ ළමයෙකුට වැහුණා ගෙදර ඉන්න. ඒ ළමයට වැහිලා දැන් හෙට ස්වාමීන් වහන්සේ නම දානෙකට වඩිනවා. එතකොට කිව්වා මේ ළමයට වැහිච්ච දැන් මේ දෙවියම ආරූඩින් වගේ කියනවා මාව මෙතනින් නිදහස් වෙන්න නම් මේ ළමයාව මෙතනින් මුදවන්න නම් අනිවාර්යෙන් හෙට එන මේ හාමුදුරුවන්ගේ පාසෝදන වතුර මට බොන්න දෙන්න කියලා. එතකොට මේ හාමුදුරුවන්ම මේ වැඩේට ගාවන්නේ. ඔව්. දැන් ඊට පස්සේ පහවදා හාමුදුරුවන්ගේ පාසෝදපු වතුර ටික බිවට පස්සේ තුව වුණා. සෝනාට පස්සේ දෙවිය ඇවිල්ලා දැන් අර ඒ දෙවියම විවේචනය කරනවා තිරස්චීන විද්‍යාවක් කරන භික්ෂුවක් ඔබ කියනවා. මම මොකද්ද කරේ කියලා අහනවා. ඔබ අර ළමයා ලෙඩ වෙලා ඉද්දි ළමයා සුවපත් වෙන්න පාසෝදන වතුර ටිකක් දුන්නේ. දීල් ළමයා බෙහෙත් සුවපත් කරගත්තා කියනවා. භික්ෂුව කියනවා මේ මං පාසෝදපු වතුර ටිකෙන් කවුරුත් ඒක බීලා ලෙඩ හොඳ කරගත්තා කියලා මම කරලා නැහැ නේ වැඩි. එතකොට වරුණ දැන් සමහර ලාවට හිතන්න අපි වළඳලා ඉතුරු වෙච්ච ටිකක් කවුරු හරි කෙනෙක් කාලේ යගේ ලෙඩක් හොඳ වුණා නම් ඒක මම කරපු ප්‍රතිකර්මයක් නෙමෙයිනේ. ඔව් තිරස්සේ විද්‍යාව නෙමෙයි ඒක. ඒක මම කරපු ප්‍රතිකර්මයක් නෙමෙයි. එතකොට මේ දෙවියා එතන මේ විකාර වැඩක් කරන්න ගිය දෙයක් ඒ වගේ එක සිද්ධියකුත් තියෙනවා. එහෙම වරුණ මේ ශාසනය තුළ සමහර ලාවට තිරස්චීන විද්‍යා කියලා භික්ෂුව නිකන් හරි දෙයක් කරන්න යනකොට ඒක බුදුරජාණන් අනුමත කරපු දෙයක් නෙමෙයි. බෙහෙත් කරලා යම්කිසි සුවපත් කරන එක. ඕකට අර ලස්සන කතාවක් තියෙනවා මෙහෙම. සාරිපුත්තු මහ රහතන් වහන්සේ එක වරන එක පරිබ්‍රාජිකාවක් වෙලා දවසක් කතා කරන සිද්ධියක් තියෙනවා. ඒක ලස්සන සාකච්ඡාවක්. ඒකෙදි මේ පරිබ්‍රාජිකාව අහනවා මේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ දාන වන්දන වෙලාවේ පාරයිනේ ගහක් යටක වාඩි වෙලා වළඳලා ඉවරනකන් හිටියා. ඉඳලා අහනවා ශ්‍රමණේ ඔබ උඩ බලාගෙනද වළඳන්නේ කියලා අහනවා. ඊට පස්සේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ වදාලා නෑ මම උඩ බලාගෙන මේක වළඳන්නේ. එනවා ඔබ බිම බලාගෙනද කියලා අහනවා වළඳන්නේ. නෑ මම බිම බලාගෙනත් නෙමෙයි කියලා වළඳන්නේ. එහෙනම් මේ දෙපැත්ත බල බලද කියන වටපිට බල බලද කියලා අහනවා වළඳන්නේ. වටපිට බල බලද කියලා අහනකොට කිව්වා නෑ මම වටපිට බල බලත් නෙමෙයි වළඳන්නේ කිව්වා. එහෙනම් අනුදිසා දිහාවත් බල බලද වළඳන්නේ කියනවා. නෑ කියනවා. එතකොට මෙතුමි අහනවා උඩ බලන්නෙත් නෑලු බිම බලන්නෙත් නෑලු වටපිට බලන්නෙත් නෑලු. එතකොට අනුදිසා බලන්නේ කියන දිශාවත් අනුදිශාවත් උඩවත් බිමවත් කොහෙවත් බලන්නේ නැත ඔබ කොහෙ බලනවද කියලා අහනවා. එතකොට කියනවා මේ බුදුසසුනේ ශ්‍රාවකයෝ පැවිද්දෝ තිරස්චීන විද්‍යා කරන්නේ නැහැ කියලා කියනවා. තිරස්චීන විද්‍යාවන් වලට අයිති දේවල් තමයි කරන උඩ බලන එක බිම බලන එක දිශා බලන එක අනුදිශා බලන එක. මේ වර්ණ මේකෙදි කියනවා උඩ බලන එක කියලා කිව්වේ ජ්‍යොතිෂය කියනවා නක්ෂාස්ත්‍රය. එතන නක්ෂාස්ත්‍රයේ තනිකර උඩ බලILLන්නේ තියෙන්නේ අහසේ තරුත් එක්ක යන කතාවනේ. එතකොට ඒක උඩ බලාගෙන වළඳනවා වගේ. වළඳනවා කියලා කියන්නේ මෙතනදී මේ වෙන මීනින් එකක් තියෙන්නේ. වෙන අරුත ජ්‍යොතිෂය සම්බන්ධ කරගෙන. ජ්‍යොතිෂය වැඩ කරගෙන ජීවත් වෙනවා. ඒකට කියන උඩ බලාගෙන වළඳනවා. එහෙමයි. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උඩ බලාගෙන වළඳන අය නෙමෙයි කියනවා. ඊට පස්සේ අහන බිම් බලාගෙන වළඳනවා කිය මොකද්ද කියලා. එදිරිගෙන වාස්තු විද්‍යා සම්බන්ධව යම් කිසි දේවල් කරලා වළඳන එක. දැන් සමහර ලාවට ඔන්න මේ gedaraṭa settāntiya labena එක ක්‍රම වාස්තු විද්‍යා කියලා කියනවා දෙනවනේ. අර විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙනවා. ඒ වගේ කරලා වරුණ කවුරු හරි කෙනෙක් වළඳනවා නම් භික්ෂුවාසලම. ඔව් භික්ෂුවක් වළඳනවා නම් ඒක වෙලා තිරස්චීන විද්‍යාවක් කියනවා. එහෙමයි. වටපිට බල බල වළඳනවා කියන්නේ මොකද්ද කියලා අහනවා. එතෙන්දී වරුණ මේ වටපිට බලන දිශා බලන එකට කියනවා ගිහියන්ගේ පණිවිඩ ගිනියනේ. හරි. ඒකත් මේ තිරස්චීන විද්‍යාවක් කියලා. ඒ කියන්නේ වරුණ මේ තිරස්චීන විද්‍යාව කියනකොට අන්ත තියෙනවා හින්දා. ඔව්. ගිහියගේ පණිවිඩ ගිනියනේ. දැන් වරුණ කියන කාරණාවක් මං ගිහිල්ලා තව කෙනෙකුට කියනවනම්
වර්ණ වට කියනවා මේ ඔබ හන්ද පොඩ්ඩක් මෙන්න මේක ගිහිලා අරයට පොඩ්ඩක් කියන්න කියලා स्वामी मेन मेटिक पोडा गीलाे लुकता लुकता मेटिक दिन वर्ण डे मुखा बिस्सू पिवेला बड़ प्रोहने अम्मा दिनो मे कैम बल्टी का लुकता मुनोहर इको मे मे लुन दिटी कदल अच्छा कदल मुनोहरी कदल हाम ध्रुवते लुकता दिन गेनिया दिनिया क्रम तीनो इमे यालून मोखर क्रम इक दिन बिस्सु हाउल कर वरुण एक दी की अंटो इक तिस्किन विद्या इक तम वटपीट बल नोकेट पे मे अदिशा बल नोके तम मे बिहेत्कर गी अंत इंतकोट बिहेत्कर्ण इक तिस्किन विद्यावाह बल नोट पेन ज्योतिषि विविध विषयांतु गिहेकुट सूपद्भाव लूल तरक करते हाउंद यहाप तक भिक्षु हेमती यहाप तक भिक्षुअ्यामजट यहापत चंदी सामने भिक्षु यहापत गमट राष्ट्र सेवेस्कोट चंदी भिक्षुअट ओण मे पार तीन खड़च वाल वाल हदला पार वाल हदला तीन मे पास कंटी हदल दीला मे चंदी महाजन सीटी करते यहापत की अने अंत इंकते भिक्षु आखिने समाज के यहापत हदन आखिनी वे कथाकर हटयतू हमे सहभागी भिक्षु इकदेम चतुर आर सत्यादी भिक्षु यहापत वर्ण सतरपाय दिन दौकर सुगति अट मगपेन दिन निवन अट मगपेन तेन वे तुने त्वर विन दिया भिक्षु सिद्ध भिक्षु अखिंग समहलाट हटिंग दिया नौकल भिक्षु दाने दुन पमणिंपवा यहापत गी एंड सर दाने पूज मुखद सुगति समहलाट वर्ण भिक्षु दिन एक दी मे दस्तनाकन एक भिक्षु यहापत तीन दें अभी दाने स्वामी नमकिन हरी शांति बहुम पिंडपाति वा मे हद पुण्यवंत स्वामी नाश नमक गुडकलाट पाई वेडम करो मे स्वामी दवस मतलब गौतम दवस टीवी लेक महत्य मट की ये महत्य बोने संपूर्ण नवे अरे ट्रीवी मनुष्य हरियट बोन बुरीने को मे आ बोने नवत्ल स्वामी स्वामी दू मे आम बोने इट पास हालतीनो मे मुखद मम मुनोकर नवत्न हितुन की उपहांस दवसा कपे त्रिवील पाकि पिंड पाति उपहांस वाटन विलावेपा मग हितट पुतम निका खवदाक हितने महा तलैकन वे मग हितट पुदुम रिदिंड गुहांस मेतर मेहम शांत विधिट मे साधने हिखमे अपि मुनोदर को मुखदमे वेन्न के एक ट्रिविल के किनारे पास करण देगा अदिस्थान मम मे दख पुण्यमंत स्वामी गे दी मम्मी अदिस्थान अद्दीन कुमारी बुण्य के तमं कर्ण देगा दुख हित अन्न बला नेतकोट भिक्षु दखी मत समहलाट वरुण हित सोपिन से हेतु बुद्रजान हंस दखी बल समहलावट वरुण अरे आची अम्म के आची निरी सहन पौगरगने बुद्रजान तेरना मरणासन वेला बुद्रजान हितपहद आची की निकुनते मैं सुगति मट्टकुंडली मेतन मे आची के लिए निरेमे हिटपगनी आची इन पारे बुद्रजान पाड़ना आची मुन मुनगे तन भी आनंद स्वामी हंसे आची के आची मे अविल तथागत हंसे मे तुन लोकम
श्रेष्ठ शास्त्री मे उभ इस तरह वेड अने साधु वंदन ओयो वंदे तिदे लुक यहा आची तपहदगिन मगे मे इस तरह वेडइन मे वगे महाश्रेष्ठ उत्तम हित हित वंदी नोट ये पिनट आची वेडी बिल वगेने हित पवत्म यदि गवे के मेरण मेरल के लिए मुख्य दिन वर ने सुगति इतना बलन गार बुद्रजन से देखी मात्र ने धर्मयान लुण्वा मे साहसनी समहर लाव अद्दट होना बुध के ने देखी हो श्राव के देखी हो हित पहादीन डे अरवा देवल कर ला ज्योतिष हो मनोहारी दे कर बेलेन देख वगे व्यापार करना वगे हेम अरे गिही एक दिए वास खागे हित पहादीन अभी සමහරකට ඒ වගේ කටයුතු කරන ඔය කොඩි වින ආදි හෝනියම් කරන ආමුදුරුරු ඉන්නවා. එහෙමයි. දැන් එහෙම ආමුදුරුරුන් ගිහි වැසුරු කරන්නේ සාදු කියාගෙන අර නිකන් අමුතුම මේ දන්නෝ හොඳටම ගිහියා වගේ කියලා. එතකොට වරුණ හිතේ පැහැදීමක් ඇති වෙන්නේ නැහැ මිනිසුන්ට. එහෙමයි. සමහර වෙලාවට අපි කියමු සමන්ට සුවපත් කරපු හින්දා පැහැදීමක් ආවා කියලා. ඒ පැහැදීම උන මේ ආර්ය ශ්‍රාවකයන්ට ඇති වෙන්න සාසනය තුල එන්න ඕන පැහැදීම නෙමෙයි. එහෙමයි. එහෙනම් භික්ෂුව ගිහියක පහද ගැතියොත් වරුණ ඔය විදියට බෙහෙත් කරලා සූපත් කරලා නෙමෙයි භික්ෂුවකට තියෙන කාර්ය තමයි සතර අපායෙන් මිදෙන්න සුගතියට යන්න ධර්මය අවබෝධ කරගන්න ඒ ඇති කරගන්න පැහැදීම. ඉතින් ඒ පැහැදීමෙන් තොර විදියේ කටයුත්ත තිරසං විද්‍යාවක් කියලා කියන්නේ එකයි. එතකොට මෙතනදී ගිහියත්තන්ට නෙමෙයි මේක ප්‍රධානම කිව්වේ පැවිද්දාටයි කියන එක අපි හිතේ තියාගන්න ඕනේ. හොඳයි. හැමතරට දැන් එතකොට අපි අහලා තියෙනවා දැන් දැකලා තියෙනවා මග දෙපස බෝඩ් වල සඳහන් කරලා තියෙනවා බුදු ගුණ මන්ත්‍රයෙන් ලැබසුව කරනු ලැබේ. කියන්නේ බුදුහාමුදුරුවෝ මන්ත්‍ර කියලා තියෙනවද සඳර? වරුණ සමානලාවට මේ කාරණා අහනකොට හරි සංවේගයක් එනවා. මොකද හේතුව බුදු ගුණ තියෙන මොකටද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ සිහි කරන්න කිව්වේ මේ මන්ත්‍ර විදිහට ජප කරලා එක එකන සූපත් කරන්නද? මේක ආසන්න දවසක එක මිනිසෙක් මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බවුන් පැලැස්සට ආධාරයක් කරන්න කැමතියි කෝ මේ මට පුළුවන් විදිහකට මේ මෙහෙම ඔබ වහන්සේ කැමතිද කියලා අහලා මම කියනවා මේ එයාගේ තියනවලු බුදු ගුණ වලින් තෙල් මේව කරලා සුර හදලා ඉතින් මේ සුර මේ එයා කැමතිලු බවුන් පැලැස්සට කියලා මිනිසුන්ට අලි කරලා ඒ සල්ලි ටික එහෙමම බවුන් පැලැස්සට දෙන්න බුදු ගුණ විකුණලා සල්ලි ගන්න හරි ඒව ටික දානයක් දෙන්න දැන් මෙයා දාන දෙන අරමුණද පිටිපස්සේ මොකද්ද කියන එක අපිට අදාළ නැහැ සමහරවිට ඕවාගේ කතන්දර ඔළුවට එන්නේ අවංක දානයක දානයකින් දත් නෙමෙයි වරුණ මොකද පහුගිය කාලෙත් තිරිසක් බවුන් පැලැස්සට සල්ලි එකතු කරන්න කියලා හාමුදුරු කෙනෙක් ගිහි කෙනෙක් එක පාරවල් ගෙවල් ගාන ගිහිල්ලා තිබුණා එහෙමයි එතකොට මේ බණ්ඩාරළු පැත්තේ ඒ විදිහට අර දැන් ඔය විශුගේ ලම්මැද්‍යස්ථානෙට ඔයගේ දේවල් වලට අර එහෙම පටන් ගත්තම සමහරව ආධාරිතු කරන්න කියලා ඇවිදිනවා. එහෙමයි. එතකොට දැන් මේකෙත් මේ බුදු ගුණ මන්තර මේ සුර විකුණන්න බවුන් පැලැස්සට කියලා. එහෙමයි. මම කිව්ව මහත්වෝ කිසි කෙනෙකුගේ හිතට සිතුවිලි නොදා. ඒ කියන්නේ ඒ කෙනෙකුගේ හිතට පහළ වෙච්ච දෙයක් විතරක් කරන බොහෝම කැප විදිහටයි මේ බවුන් පැලැස්ස සියලු කටයුතු සිද්ධ වෙන්නේ. ඔබතුමාගේ මන්තර විකුණලා හොයන සල්ලි ඕන අය ඉන්න පුළුවන් ලෝකේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නම් කවදාකවත් ඕන වෙන්නේ නැහැ. එහින්දා මේ මගෙන් ආයුක අහන්නවත් එපා කියලා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේලා ඉතින් හරි පුදුමයි දානයක් දෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ අපිට. එහෙනම් මට චෝදනා කරනවා. මොකද දානෙ දෙන්න කැප විදිහට එතකට වරුණ මෙතනදී බුදු ගුණ ජප කරලා බුදු ගුණ මන්ත්‍ර හදලා මේ දේවල් කරනවා බුදුහාමුදුරු දන්නවනම් උන්වහන්සේ බුදු ගුණ ටික නොකියයිද ඉස්සරටමනේ මේගොල්ලෝ මේ කරන දව පිරිත් පොත් වහන්සේ තුල දගහරියද හඳුනන එහෙම තියෙනවද වරුණ මට පිරිත් පොතක් ගහ දැන් වරුණ මොකක් හරි බිස්නස් එකක් වලට එලා වරුණට මොකක් හරි එකක් හදලා ගහලා පොතක් මුද්‍රණය කරන්න බැරිද පොත මුද්‍රණය කරපු පමණින් මේක සම්මාදිටියද එහෙම දැන් අපි පැරණි පොත්පත් වල පා තියෙනවා පැරණි පොතපත කරේ අවුරුදු 100කට කලින් නම් 100කට කලින් ඒකේ නා ඉපදින්නත් කලින් වරණ අවුරුදු 200කට කලින් ගන්නකොට අපි කියමු අවුරුදු 100ක කෙනෙක් මේට අවුරුදු 100කට කලින් පොතක් ලියනවා එයාටත් ඒතර වයස අවුරුදු 100ක් මහා වයෝවෘද්ධ කෙනෙක් නමුත් 200කට කලින් එයා කිරිසප්පෙක් නේ
කවුරු පැරණි වුණා පැරණි කතා නෙමෙයි මෙතන අපි බලන්න ඕන වරණ බුද්ධ දේශනාවට එකඟද නැත් පැරණි කියන එක මේ කාලයකට සීමා වෙච්ච එකක් විතරයි ඒ පැරණි එක දැන් මම අද ගහන පොත අවුරුදු 100කින් පැරණි මම අද මිත්‍යා දෘෂ්ටිය ලිව්වොත් එම අවුරුදු 100කින් ඉන්න මිනිස්සුක පිළිගන්න ඕනද මේක මේ අවුරුදු 100ක් පෞරාණික පොතක් කියලා පෞරාණික වීම ධර්මයේද කියන එක බලන්න ඕනේ පැරණි වෙච්ච ප්‍රමණය දැන් මොකද අපේ සමාජය පිළිගන්නේ එහෙමයි පෞරාණික දේවල් හරියෙමක ඉතින්ද තමයි දැන් වර්ණ බලන්නේ මේ බුදුරජාණන් ඉස්තවි ඉස්තවිර කියන එක වුණා එහෙම මේ නාකි එකෙන් පැවිද්දේ ටිකක් කොහෙ කල් ගිය ප්‍රමණයෙන් මේක බලන්න එපා කිව්වා එහෙමයි පැවිදි වෙලා කල් ගියා කියලා මේ හැබැයි විශ්වකගේ තියෙන ඉස්තවිර බෝ හොයන්න බෑ එහෙමයි ඒක ධර්ම විනයත් එක්ක ව්‍යස්ත ප්‍රතිබලයකත් එක්ක එන එක එතකොට වර්ණ මේකෙදිත් අපි කියන්න තෝනේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ විකුණගෙන කනවා කියලා කියන එක මේ ලෝකේ තමන්ගේ අම්මා විකුණන කනෝ තාත්තා විකුණන කනට වඩා බුදුරජාණන් සේ විකුණන කනවා කියන එක මන් දන්නේ දෙවියන් පඹුන් අතරේ මේ මිනිස්සයා මහාම මහ හොරෙක්. ඒතකොට කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මේ වෙලාවේ අසරණ වෙච්ච වෙලාවට මේ මොනවා වුණත් කියනවා කමන්නේ කොහෙන් හරි බුදුගුණ හරි. ඒ කියන්නේ එයාලට අර තියෙනවා ඒක පොඩි නිකන් උසස් බවක් හදාගෙන මේ වෙන වෙනම මේ බුදු ගුණ වලින් අපි සෝපත් කරන්නේ. ඒකට ඒකෙන් සෝපත් වුණා දැන් වරුණට මේ වෙලාවේ උණ හැදිලා ඉන්න වෙලාවක මම මොන හරි එකක් කළොත් වරුණට උණ කොයි වෙලේ හරි හොඳ වෙයි. ඒතර වරුණ හිතාගත්තොත් හාමුදුරුව කරපු එකින් ද හොඳ වුණා කියලා. ඉතින් එතෙන්දී වරුණ මම කියන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන නක්ෂාත්‍ර කරුවන්ගේ අර ග්‍රහ ගලපල හදපු එකට කොහොම මම විරුද්ධයි. හම්තුද එතකොට යම් කෙනෙක් හිතුවොත් එහෙනම් බුදුහාමුදුරන්ගේ පිරිතෙත් අනුහසක් නැහැ ආශිර්වාදයක් නැහැ ඔය ලෙඩ සුවපත් වෙන්න තේක බලයක් නැහැ එහෙම කියලා යම් කෙනෙක් හිතුවොත් එහෙම ඒකත් එතකොට වරුණ එතන තියෙන්නේ ඔය කියන ජප කරන මන්ත්‍ර අනම්මනම් කතාවක් නෙමෙයි එතන තියෙන්නේ අදිස්ථාන පූර්ව සත්‍යක්‍රියාව සත්‍යක්‍රියාව කරන්නේ හිත පහදගෙනනේ හොඳට හිතලා බලන්න ಗುಣ දැකලා හිත පහදගන්න හිත පහදගෙන කියනවා ඒ සත්‍ය වචනයෙන් මෙසේ වේවා කියලා. දැන් මෙතන තියෙන හිම හිත පහදගෙනද හොඳයි අපි කියනවා මේ ඉති බිසුකව අරහත් සම්මා සම්බුදු විචාරණ බලනකොට ලෝකිත සම්බුදුද කියලා මේ බුදු ගුණ ටික ඔන්නේ මජ්ජප කරන අන්තරය වගේ. දැන් කාගෙද හිත පහදන්නේ වරුණ? ඒ මතු කරන මිනිහගේ හිත පහදලාද අඩුතරමේ මතුරන මිනිස්යාගේ කහගෙන ඉන්න කෙනෙකුගේ හිත පහදිනවද? ඒ එතකොට එතෙන්දී ඒක සුරේ දාගත්තනම් ඒ සුරේ දාගත්තු මනුස්සයගේ හිත පහදිනවද බුදුගුණ ගැන හිත පහදින විදියට පිරිතක හොවේවා බුදුගුණ විමසන ක්‍රමයකත් තියෙනවා ඒක නැතුව නෙමෙයි හිත පහදින විදියට කරනකොට වරන එතන කුසලකුත් වැඩිලා දැන් අපි ගමු රතන සූත්‍රය මොනවද තියෙන්නේ බුදුගුණ නැද්ද තියෙනවා ධර්මයේ ගුණ නැද්ද සංගරත්නයේ ගුණ නැද්ද මොළුපාඩුවේ රතන සූත්‍රේ පුරාම තියෙන්නේ බුද්ධ ආනුභවේ ධම්මානුභවේ සංඝානුභවේ බුදු ගුණ ධර්මයේ ගුණ සංග්‍රහය හරි ලස්සන්ට සංඝයාගේ ගුණ හිම සෝවාන් කෙනාගේ ගුණ රහතන් වහන්සේලාගේ ගුණ ඔක්කොම සදාහන් වෙන වරුණ රතන සූත්‍රය සමහරවිට දැන් ওই සෝවාන් කෙනා අටවෙනි භවයකට යන්නේ නැහැ කියන එක මේ අපිට හම්බෙන රතන සූත්‍රය එහෙමයි එහෙම ගොඩක් වෙන වෙන සූත්‍ර වල මොන ගෙන්නේ නැති කරුණු සමහර මෙහෙම තර්කයක් කළාවත් දැන් මොහිදින් බේක් මාස්ටර්ගේ සින්දුවක් තියෙනවා ඔබේ රාගී මන කැළඹේද පිවිතුරු හදවත පෑරේද එම විට පවසුණු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. එතකොට මේකත් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ බුද්ධාල්මා එතකොට ඒ වගේ සින්දුවක් කිව්වත් ඔය සහනය ලැබේ කියලා. එතන කතා කරන්නේ ලොකු අරුතක්. ඔබේ රාගී මන කැළඹේද. රාගයෙන් ඔබේ මනස කැළඹෙනවා. පිවිතුරු හදවත පෑරේද. රාගයේ සංසිඳිච්ච රාගේ නැති පිවිතුරු හදවතක් තිබ්බනම් ඒ හදවතේ රාග නිසා පෑරිලා යනවා. එම විට පවසන මුවින් නොබේ. බුද්ධං සරණං ගච්ඡාමි. මුවින් පවසන්න මනසට සිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ යාගේ රාගයෙන් මනස කැළඹෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා ගන්නවායි. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන මේ මුවින් පව පිට කරන බුද්ධං සරණං ගච්ඡාමි. මේ මුවින් පිට කරනවා කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි. ඒ කියන්නේ මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. රාගයක් ඇති වෙච්ච වෙලාවට කාට හරි මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් කියන එක හිතට ගත්තා කියන්නේ ඒකේ තේරුම වරුණ එයා රාගය දුරු කරනවා කියන එකයි. එයි යා බලනවා මම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක්. මම උන්වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒ ධර්මයේ මම සරණ යනවා කියලා එයා ධර්මයේ තුලට එනවා. මේ ඇවිල්ලා රාගයකින් මනස කැළඹෙන වෙලාවේ බුදු ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න
උන්වහන්සේගේ ධර්මයේම සීකර ගන්න කියන වචනේ මේ තියෙන්නේ. ඒක තමයි හොඳ. එතකොට මං කියන්නේ යම් කෙනෙක් තර්ක කළොත් එහෙම ඔයෙත් ඉතින් ඒක කොටස් සහනේනේ අපිට කියලා තියෙනවා. අනිවාර්යයෙන් මේ සහනේ තියෙනවා. කවුද කියන්නේ මේ සහනේ නැහැ කියලා? පැහැදිලිව වචනත් ඇහෙනවා. වරුණ දැන් මේ සහනේ ඊට එහා යනවා. දැන් මේක මනසට සහනයක් විතර නෙමෙයි බාහිරට බලපානවා. ඉතින් දැන් මේ රතන සූත්‍රේ මං කිව්වේ බුදු ගුණ හිත පහද ගන්න ලස්සනට තියෙනවා. ධර්මයේ ගුණ හිත පහද ගන්න ලස්සනට තියෙනවා. සංඝයාගේ ගුණ හිත පහද ගන්න ලස්සනට තියෙනවා. මේව අපිට සාකච්ඡාවේ ඔක්කොම ගුණ ටික කතා කරන්න කිව්වොත් එහෙනම් සාකච්ඡාවම රතන සූත්‍රේ ඉවර වෙනවා. රතන සූත්‍රේ එක සාකච්ඡාවකත් බෑ. එක ගාතාවක් සාකච්ඡා කරලා තැන් ඉතරට ඒ ගුණ ටික පුළුල් විස්තර කරන්න වෙනවා. වරුණ ඔය ගුණ ටික හොඳට විමසලා බලන කෙනා දැන් මේක බුදුරජාණන් වහන්සේ දා කිව්වේ ඒ තේරෙන අයටනේ. විශාල මහනුවර තරවන්න මේක කියලා ඒතේන සත්‍යේන සුවත්ති හොතු. අන්න සත්‍යක්‍රිය. ඒ බුදු ගුණේ හිත බහදෙන විදිහට කතා කරා. මේක මේ බුද්ධ රත්නයේ තියෙන මහා මාණික්ක ගුණයක් කියන. මේක ධර්ම රත්නයේ තියෙන මහා මාණික්ක ගුණය. ඒ ගුණේ වචනේ සත්‍යයෙන් සෝපත් වේවා කියන. ඒක සත්‍යක්‍රියාවක්. වරුණ සත්‍යක්‍රියාව කරනකොට මොකද වෙන්නේ? අර මේ මුළු විශාල මහනුවරම සම්පූර්ණ නෑවිලා යන වැස්සක් වැස්සා. අර තිබුණ ඔක්කොම කුණු කන්දල් එක්කම ගහගෙන යන තරම් මහ වැස්සක් වැහැලා මේක සම්පූර්ණ පිරිසිදුනානේ. ඒ කියන්නේ අර රතන සූත්‍රය කියලා ඉවර වෙලා පිරිත් පැන් ටික පවා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ඉහින්න කියලා හැමතැනම. එතනදි වරුණ තිරස්චීන විද්‍යාවක් උනේ නැද්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් කිව්වා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ මේ දේ කියලා වෙන තේරුමක් ඇතුව මොකද තේරුම? බුදු කෙනෙක් වරුණ හැමතිස්සම ලෝකයාගේ හිතසුව පිණිස දෙයක් කරන්නේ ඊට වඩා තව තේරුමක් කියලා. එතනදි බලන්න උන්වහන්සේට අර තියෙන තුන්බිය දුරු කරන එකට එහා වෙන කරුණක් උන්වහන්සේ දකින්න වෙතද සිද්ධ වෙනවා. මොකද්ද? බුදුගුණ කියලා ඒ වචනෙන් සූපත් වේවා කිව්වම ධර්මයේ ගුණ පෙන්නලා ඒ වචනෙන් සූපත් වේවා. සංඝයාගේ ගුණ පෙන්නලා ඒ වචනෙන් සූපත් වේවා. මේ සෝවාන් අය අටවෙනි භවයකට යන්නේ නැහැ. ඒ වචනේ සත්‍යයක් නම් මේ සෝපත් වේවා කියනකොට සෝපත් වුණා සාක්ෂිය. දැන් සෝපත් වෙච්ච එක මම සාක්ෂිය මත මොකද වෙන්නේ? මිනිස්සු පෙරුවන් සරණ ගියා. මිනිස්සු ධර්මය අවබෝධ කළා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරන පෙරුවන් සරණ යන බව දැකලා සාක්ෂියක් හදන්න හදන ගමන් සාක්ෂියෙන් එහාපතක් වෙන්න තමයි මේ දෙක කරේ. එහෙමයි. ඒක උන්වහන්සේ බිස්නස් එකකට කරපු දෙයක් නෙමෙයිනේ. එහෙමයි. එතකොට වරුණ එතනදී හිත පහදවලා මම කියන්නේ එකයි ඔය බුදුගුණ ජප කරන කෙරුවාව තුල හිත පහදින වැඩක් කරලා නැහැ කවදාවත්. ඒ වැඩේ කරපු මිනිස්සයා මේ එතන ධර්මයක් නිකන් අර බිස්නස් එකක් විදිහට පාවිච්චි කරගත්ත මිසක් රෝගියා පවා එයාට මේ බුදුරජාණන් ගැන එහෙම හිත පහදින්නේ අර ගාතාවක අර මන්ත්‍රයක් ඇහුණා කියලා. එතකොට බෝධිය ළඟත් මම මේ මොකද මේ බුදු ඔය තියෙන්නේ බෝධි පූජා අහංගුණෙන් අපලේ දුරු වේවා සම්මා සම්බුදුගෙන් මේ අපලේ දුරු වේවා කියන හිත පහදිලා නැහෙනේ බුදුගුණ ගැන. ඒක තිරස්චීන වෙනවා. වරුණ මේ මිසදිටු වලට බර කරගත්ත ප්‍රශ්න මේවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් ස්ථිරම මොග පුරුෂය කියලා අහන මොකද්ද මේ කරන්නේ කියලා. දැන් අපි දන්නවා මේවා බුදුගුණ ගැන ඒවා පානදුරි අරිදම් ස්වාමීන් වහන්සේ මහා පූජනීය නායක සංඝරත්න තමයි. උන්වහන්සේ වරුණ මිනිසුන්ගේ හිත වලට හැමතිස්සෙම බුදුගුණ මානසිකාරය දුන්නා. බුදුගුණ මානසිකාරය දීලා බුදුගුණ හිතන්න බුදුගුණ දේශනම කරන. හාමුදුරුවන්ගේ ධර්ම දේශනා අද ඉතුරු වෙච්ච තියෙනවා නම් තියෙනෙම බහුතරය තියෙන බුදුගුණ දේශන. එහෙමයි. බුදුගුණ කියලා උන්වහන්සේ කිව්වනම් මේ අරහන් ගුණෙන් ඔබට තියෙන කරදරය දුරු වේවා කියලා ඒක සත්‍යයක් තියව. දැන් අද බෝධිය ළඟට ගිහිල්ලා මිනිස්සු එහෙම බුදුගුණ දේශනයක් අහලා බුදුගුණ අහලාද ඔබ කියවන්නේ නැහනේ. වචන විතරයි. නිකම් මොහේ අරහන් බුදුගුණෙන් මගේ මේක වේවා කියලා. එතකොට හිතක් පැහැදිලා නැහැ. එහෙමයි. එදා ස්වාමීන් වහන්සේ හිත පහදලා එක කරපු එකේ අනුභවයක් ඇති. ඒක හරියට රතන සූත්‍ර වගේ. එහෙමයි. නමුත් අද ඒක අපිට දකින්න ලැබෙන්නේ අද මේක තනි කර මිස දිටුවක් කරගෙන තියෙන වරණ. හන්ද අපි හන්ද එතකොට දැන් ඔය අපි ධර්මයට ලං කරලා කතා කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට ගත්තාම අය හදි හෝනියම් එතකොට යంత్ర මන්ත්‍ර මේවේ ඇත්තටම බලයක් නැද්ද? පැහැදිලිව මම කියනවා මේවේ කතන්දර ටිකක් තියෙනවා. කතන්දර ටිකක් තියෙනවා. ඔව්. හොඳයි නේ මගේ වචනේ. එහෙමයි. මොකද ඒ කතන්දරේ මොන කතාවක්ද කියන එක තෝරගන්න මිනිසුන්ට අයිතිය තියෙනවා. ඇයි ඒ? මේකේදී වරුණ අමනුෂ්‍ය බලපෑම් තියෙනවා.
ගොඩාක්ම තියෙන්නේ പ്രേත භූත අමනුෂ්‍ය කුම්බාණ්ඩ පිසාච මේ වගේ අයගේ එක එක මේ බලපෑම්. දෙවියෝගේ නෙමෙයි. කලාතුරකින් භූමාට දෙවියොත් ඉන්නවා පාපී භූමාට දෙවියෝ. හරිද? ඒ ඇතම් පවිතු භූමාට දෙවිවරු ඉන්නවා භූමාට මේ දිව්‍ය ලෝකවල දැන් ඔබට මතක ඇති අර කර්ණිමෙත් සූත්‍රය කරන්න හේතු වෙච්ච තැන පාපකාරී භූමාට දෙවියෝ ටිකක් නේ අර ස්වාමීන් වහන්සේලා කැලෙන් එලවන්න මේ මොකද ඒගොල්ලෝ තනි කර මේ ධර්මයෙන් තොර මහ මේ අර කාම භෝගී ක්ලබ් වල අය වගේ ඒගොල්ලන්ගේ කැලේ තනි කර ක්ලබ් එකක් කරගෙන වගේ හිටියේ මේ භූමාට දෙවියෝ ටික. දැන් යාල බැලුවා මේ සිල්වත් හාමුදුරුවෝ එල ගස් යට වාරලා ඉන්න අපිට මේ කරගෙන ගිය මේ අර ක්ලබ් එක කරගෙන යන්න බෑ. නිකන් ජොලිය නැති වුණා වගේ. මේ පත්‍රය අවදි කරා වගේ. ඔව්. ක්ලබ් එකකට ස්වාමීන් වහන්සේනවා කියලා භාවනා කරන්න ගත්තා වගේ. ඔව්. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ නේ ඔතන තියෙන ওই කතන්දරේ බුමාට දෙවියන්ගේ. දැන් මේගොල්ලෝ මේ පවිතු දෙවිවරු ටික ඊට පස්සේ කල්පනා කරා මේගොල්ලන් ඉලවන්න මොකක්ද කරන්න ඕනේ කියලා හැමතිස්සෙම සංගයා බය වෙන එක එක දේවල් කෙරෙව්වා. එහෙමයි. බලන්න එතකොට පවිතු අයනේ. ඊට පස්සේ ඔබට මතකද අනාථපිණ්ඩික සිටුමාගේ මාලිගාවෙත් අර මේ ඇතුළෙන දොරටුව ළඟ හිටියේ පවිතු දෙවි කෙනෙක්. ඒ කියන්නේ සංඝයාට දන් දෙන එකට විරුද්ධ. හැමතිස්සෙම මොකද මොකක්වත් නෙමෙයි සංඝයාර දොරටුවෙන් හැමතිස්සෙම වඩිනකොට මෙයාට එතනින් බහින්න වෙනවා හැමතිස්සෙම. ඉන්නේ මේ වැරදි තැනක නේවිල් අලක් කරගෙන දොරටුවේ. ඒතර රහතුන් එතනින් වඩිනකොට මෙයාට අමාරුයි උඩ ඉන්න. මේකත් එක ගැටුණා. ආන්නේ විදියට වරුණ මේ ධර්මයත් එක්ක ගැටෙන බෝමාට දෙවුරු තිනවා. ඒ වගේ අය ගොඩක්ම අමනුෂ්‍ය කුම්බාණ්ඩ පිසාචෝ පෙරේතු ඔය වගේ එක එක අය සමාහලලට මිනිසුන්ට ආරූඪ වෙලා වැහිලා මේ වගේ දේවල් කරනවා. ඒකෙදී ඔය කොඩ වින කරනයි වැඩි තනිකර මේ අමනුෂ්‍යයන්ගේ බන්ධන වරුණ. ඉතින් සමාහලලට සාත්තර බලලා ඔය කරන දේවල් පේන බලනින් වැඩි මේ හැම දෙයකදීම අමනුෂ්‍යයන්ගේ උදව් ලැබෙන්නේ. සමහරලාට අපි මේ සැදහැවතුන්ට කියනවනේ සමහර හාමුදුරුවෝ අද ඉන්නවා අන්නේ අමනුෂ්‍යයන්ගේ බලපෑම් වලින් මැරිච්චය ගෙන්නගෙන. ඔක සාමාන්‍ය පොඩි දෙයක්. මැරිච්ච අමනුෂ්‍යයෙක් ගෙන්නගෙන යාළු කරගෙන වැඩේ කරනවා කියන එක. වරණ තිරිසංසතෙක් යාළු කරන් අපිට වැඩක් කරන්න බැරිද? පුළුවන්. ඒ වගේ වැඩක්. චර විශාල ඇතාව මෙල්ල කරගෙන වැඩ කරගන්න. වැඩ කරගන්නේ මේ අමනුෂ්‍ය ලෝකයේ අමනුෂ්‍යයන්ව මෙල්ල කරගෙන Tamanට ප්‍රයෝජන අරගෙන වැඩ කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ වැඩ කරන සමහර හාමුදුරුවෝ ඉන්නවා. එහෙම අය මොකද කරන්නේ? බාහිර සමාජයට පෙනෙන මේ බුදුගුණ මනසිකාරයෙන් මම වැඩ කරන්නේ. දැන් මිනිසුන්ට පේනවද මේ උන්වහන්සේ මේ ඇස්පියාගෙන බුදුගුණ මෙනෙහි කරනවද මොකද්ද මෙනෙහි කරන්නේ කියලා පේන්නේ. මොකද කතා කරනවද කියලා. ඔව් කියවනකොට බොරුවට බුදුගුණ මොකක් හරි එකක් කියවයි. හැබැයි මෙයා වැඩ කරන්නේ බුදුගුණ කතන්දරයකින් නෙමෙයි. වැඩ කරන්නේ මෙයාර අමනුෂ්‍යයෙක් බඳගෙන. මිනිස්සු ඉතින් රැවටිලා අනේ පුදුම මහා ශක්තියක් තියෙනවා මේ බුදුගුණ වලින් තමයි මේ ඔක්කොම කරන්න කියලා. දැන් මට මේ ළඟදිත් එක්තරා මහත්මයෙක් කියනවා මේ මහත්යගේ නෝන මහත්මිය අසනීප වෙලා ඉතින් මහත්මියගේ සුවපත් කරන්න හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ගෙදරට. ස්කෝල් එකත් උගන්වන හාමුදුරු කෙනෙක්ලු. ඉතින් ඒ හාමුදුරන්ට මහා චිත්ත ශක්තියක් තියෙනවලු බුදුගුණ වලින් සුවපත් කරන්න. එතකොට දැන් මේ එහෙම තමයි චිත්ත ශක්තිය කියලා. චිත්ත ශක්තිය නෙමෙයි අර අමනුෂ්‍යගේ ශක්තිය. තියෙන්නේ ඒක තකින්නේ මේ පෙන්නන්නේ මේව වරුණ මේ පරාජික වෙන තරමේ ප්‍රශ්න. මොකද හේතුව නැති ගුණයක් පෙන්නනවා. අර මිනිස්සුන්ට එතකොට පේන්නේ මේක පුදුම චිත්ත ශක්තිය භාවනා ශක්තිය. ඒ කියන්නේ හිතෙන්නේ භාවනා කරලා නිකන් ධ්‍යාන ලබාගෙන වගේ මේ සෝපත් කරනවා. භාවනා කරලා ධ්‍යාන ගත්ත කෙනා ඕව කර ඉන්නේ නැහැ. එයා එහාට හිත නිවන වැඩ පිළිලක ඉන්නේ. එතකොට වරුණ ඔතෙන්දී අමනුෂ්‍ය කුම්බාණ්ඩ පිසාච නොයෙකුත් අයගේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා කරාට ඉතින් ප්‍රශ්නයක් නැහැනේ කොහොමද වැඩේ කරනවනේ කියලා කෙනෙක් හිතයි. ඔව් ඒක තමයි ඊළඟට අහන්නත් ඇති කොහොමද එතකොට සහනයක් ලැබෙනවද නැත්නම් කියලා. නමුත් දැන් මම අහන මෙහෙම දෙයක්. පාතාලේ මිනිහෙක් ලං කරගෙන මොකක් හරි වැඩක් කරනවා. හරි වැඩේ කෙරෙයි. ඇත්ත ඒ වෙලාවට තියෙන ප්‍රශ්නේ විසඳේ. නමුත් අර පාතාලේ මිනිහා ලං කරගත් එක තුල දේශපාලනිකම උදාහරණයට දේශපාලඥයා පාතාලේ මිනිහට කියලා මොකක් හරි තමන් වැඩක් කරගත්ත වැඩේ කෙරුණා. ඊට පස්සේ මේ දේශපාලඥය දැන් නිදහස්දර පාතාලේ මිනිහයගෙන් නෑ. එයා සම්පූර්ණ වරුණ නිකන් බන්ධනයකට අහු වුණා වගේ. අර මිනිහා ඊට පස්සේ කරන හැම වරදකදීම මේ දේශපාලඥයට සිද්ධ වෙනවා ඒ මිනිහව බේරන්න. දැන් බැඳිලා ඉන්නේ. ඉත නැත්තම් පොඩ්ඩම වෙච්චකම එක්කෝ සමාජයට යන්න පුළුවන් මේ කරපු දේශපාලඥයාගේ වරද ගැන. එහෙම නැත්තම් දේශපාලඥයාව මරලා දාන්න පුළුවන් මොකක් හරි කරලා. බයෙන් ඊට පස්සේ ඉන්නේ. දැන් හම්ඳුනේ ඔතනදී දැන් යකදුරුකම් කරන කෙනා භූතේ බඳගෙන ඒ කටයුත්තෙන් සහනයක් ලබා දුන්නහම ආතුරයාටද ඒ ආතුරය ලැබුණු සහනයට පස්සේ ඒ ආතුරයාටද ඒ භූතයගේ බලපෑම තියෙන නැත්නම් යකදුරාටද?
වරුණ යකදුරු සෑහෙන අමාරු වැටෙනවා. ඒ වගේම ආතුරු සෑහෙන අමාරු වැටෙනවා. පහුගිය දවසක මාව මුණ ගැහෙන එක්තරා ඔන්න විදිහට අමාරු වැටිච්ච අම්මා කෙනෙක් ආවා. මේ අම්මා අමාරු වැටලා තියෙන්නේ මෙහිමයි වරුණ. ලක්ෂ ගාණක් වියදම් කරගෙන දහස් ගණන් වියදම් කරලා මේගොල්ලෝ දැන් ওই ශාන්ති කර්ම වැඩ කරගන්නවා. කරලා අර තිබුණ බන්ධන අයින් කරලා දැන් ඔන්න සූපත් කරනවා. දැන් ටික කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ අර යකදුර ආයෙ පාරක් අමුණුෂ්‍ය දාන අර අම්මට. ආයෙ බන්ධන. මේ යකදුරන්ගේ තියෙන ලොකු කපටිකමක් ඕක. ඒතර අර වැඩේ කරගන්න ගිය කෙනා දැන් ගැටේට අහුනවා. දැන් ආයෙ අමුණුෂ්‍ය දාන. දැන් මේ දැන් දන්නවනේ පහුගිය කාලේ තිබුණ ප්‍රශ්න පීඩා ඔක්කොම නැති වුණා කියලා. අර මේ යකදුරා හින්දා. ඊට පස්සේ ඒ යකදුරාම හොයාගෙන යනවා. අනේ අපි හොඳට හිටියා ඔබතුමාගේ වැඩෙන් පස්සේ ආයෙ ඇවිල්ලා. ආයි මේ වෙලාව කියනවා එනේ තේ කයි කරන්න වෙනවා කියනවා දැන් අර මෙහේ ආයි ගානක් වා කරනවා මේ වගේ කපටි ඉන්නවා වරුණ ඒ හින්දා අපි කියනවා අහිංසක මිනිස්සු තාම ඔය යක්කුන්ට පෙරේතෙන්ට අහුවෙච්ච නැති අහිංසක මිනිස්සු අපි වහනවනම් මේ ඒ දැලට අහුවෙන්න එපා අහුණාට පස්සේ අමාරු වෙටල කාලයක් ගියාම පිස්සු හැදෙනකන් තියෙන තේසතම වේදන් කරගෙන ගිහිල්ලා තෙරුවන් සරණ කියලා සීලක පිහිටලා ලබන ශාන්තිය දැනසෙල්ල වරුණ ධර්මතුලින් අවබෝධයක් ඇති කරගත්තරොත් ඕන ප්‍රශ්නයකට මූණ දෙන්න පුළුවන් ඉන්න චිත්ත ශක්තියට අර කිසි දෙයක් සමාන කරන්න බැහැ. හිරු එලියක් වගේ එලියක් ලැබිලා තියෙදි මොනෙහිකටද කනාවැදිරි එලි හොයන්නේ? දැන් එතකොට ඒ අමනුෂ්‍යයන්ගෙන් ඒ මනුෂ්‍යයර බලපෑමක් එල්ල වෙනවද? එනවා වරුණ. මොකද අමනුෂ්‍යයෙන් උදව් ගත්තට පස්සේ අමනුෂ්‍යය සතුරු කරනකොට එකක් තමයි මේ ජීවිතය තුළ දැන් යා අමනුෂ්‍යයන්ගේ දැක්මකට ලක් වෙච්ච කෙනෙක්. අමනුෂ්‍යයන්ගේ කියන්නේ සමහර වෙලාවට අපි දකිනවා දැන් අමනුෂ්‍ය බලපෑමකට ලක් වෙන කෙනා ස්වභාවයෙන්ම වරුණ එයාගේ තියෙන ප්‍රියමනාපකම් පව නැති වෙලා යනවා. දැන් ඔය අමනුෂ්‍යයන්ගෙන් උදව් ගත්තට පස්සේ පාතාලය වගේ දරුණු තත්ත්වයකට එයා අහු වුණා කියලා කියන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි ඒකේ තියෙන බලපෑම. එහෙමයි. අමනුෂ්‍යයත් එක්ක ගැවිච්ච කෙනා මැරිලත් යන්නේ අමනුෂ්‍ය අතරටමයි. එහෙමයි. ඉතින් ඒකෙන්ද මම කවදාකවත් දකින්නේ ඔය දේවල් වලින් පිහිට හොයන්න යන මනුෂ්‍ය ගොඩ ගියා කියලා. ඒ මනුෂ්‍යයා තවත් අඳුරක. ඒ කියන්නේ අඳුරෙන් මිදෙන්න කියලා තව අඳුරක් අල්ල ගත්තා වගේ. හොඳයි. සාන්ද්‍රණේ දැන් අපි දකින්න තව සමහර අය මේ කියන අපිට දකින්නට ලැබෙන කාරණා මේවා. තමන්ගේ මළගිය ඥාතීන්ට තමන්ගේ ප්‍රශ්නේ ගිහිල්ලා අඳාඳා කියනවා. ෆොටෝ එක දිහා බලාගෙන අඬනවා ඉල්ලනවා මාව ඉන්දන කර ගන්න කියනවා. මට මෙහෙම සහනයක් දෙන්න කියනවා. ඒ අතරතුර සමහර තැන්වලදී වාර්තා වෙනවා මියගේ ඥාතීන් ඇවිල්ලා පෙරේදා ඉඳලා කොට්ටිය අතින් සල්ලි ගහලා තිබ්බා. මෙන්න මේ වගේ දේවල් අපිට අහන්න ලැබෙනවා. එතකොට මේ මළගිය ඥාතීන් ලං කරගන්නට අනු උත්සාහය භයානක තත්ත්වයක්ද? එහෙම ලං වෙනවද? ඒවැ පීඩාවන්නේද වෙනවද? ඔව් දැන් ඔය සමහරලාට සල්ලි ගණන් තියෙන මේ වගේ දේවල් සෑහෙන ආරංචි අපිටත් ලැබෙනවා වරුණ. ඒව බොරු නෙමෙයි. ඒව ඇත්ත. එහෙම වෙන්න පුළුවන්. තාත්තා මරුණ කියන්නේ තාත්තා දැන් ගෙදර ඉන්න දරුවා දුක් විඳිනවා දකිනවා. ඊට පස්සේ තාත්තා මොකද කරන්නේ? දැන් තාත්තට පේනවා මේකා දුක් විඳිනවා මෙයාට උදව් කරන්න කෙනෙක් නැහැ. එයාට ජීවිතේ විදිහක් නැහැ. තාත්තා දැන් අමනුෂ්‍ය ලෝකේ ඉන්නේ. තාත්තා ඊට පස්සේ කොහේ හරි තියෙන තැන් වලින් හොරකම් කරනවා. හොරකම් කරලා මෙයාට ගෙනත් දෙනවා. එතකොට දැන් මෙයා කමක් නැහැ නේ හොඳයි තාත්තා මේ තාත්තගෙන් මම උදව් ලබනවා කියලා යනවා. දැන් මේ මිනිස්සයාට එහෙම උදව්වක් ලැබෙනවා බව ඇත්තයි. නමුත් වරුණ මෙයා එකක් හිතන්න ඕනේ. හරිද? අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න එහෙම දරුවෝ සමහරට ඉන්න පුළුවන්. අම්මා තාත්තා හින්දා මේ ඔයගේ උදව්වකින් යැපෙන. වරුණ හිතන්න දැනටත් ඉන්නේ තාත්තා දුගතියේ. හරිද? එතකොට දැන් තාත්තා එතනත් මොකද්ද කරන්නේ? හොරගම් කරනවා. තවත් අකුසලයටම දැන් දුගතියේ ගිය තාත්තා එතනත් හොරගම් කරනකොට ඒ තාත්තා එතනින් චුත වෙච්ච උනාට පස්සේ කොහෙද යන්නේ? දරුවාට තියෙන ආදරේට තාත්තා එතන ගිහිල්ලත් අකුසල් කරනවා. කොච්චර තින්දුනත් නැන්නේ. එතන ඕ එතන ගිහිල්ලත් වරුණ අකුසල්. සමහරවිට මොකද කරන්නේ මෙයා? මෙහෙන් සල්ලි ටික හම්බෙනකොට අපේ තාත්තා මැරිච්ච තාත්තා හින්දා තමයි මං අද මෙහෙම හොඳින් ජීවත් වෙන්නේ කියලා තාත්තට පින් දෙන්න කියලා මොන මොන හරි පොඩි පින්කම පුත් කරනවා. අර හොරගම් කරලා හම්බෙච්ච වෙන්න. ඒතකොට වරුණ ලැබුණේ වැරදි ක්‍රමයකට නිසා ඒකේ පිනකුත් අඩුයි. අනිත් එක ඒ පිනින් ඇති වැඩක් නැහැ. දැන් අර තාත්තට ඊට වඩා තාත්තා තන අසල් රැස් කරගන්නවා. එහෙමයි. තාත්තට ඇත්තටම ආදරයක් තියෙනවා නම් තාත්තා තමන් ගැන හිතනවා කියලා තේරෙනවා නම් එහෙම අමනුෂ්‍යයෙක්ගේ උදව් යහපත් ගති තියෙන ළමයා කවදාකවත් වරුණ ඒ විදියට උදව් ගන්නෑ. ඒ දන්නවා තමන්ගේ අහිංසක තාත්තා දැන්ටත් දුගතිය නම් තවත් පල්ලෙහාට වැටෙනවා. ඔහොම ගිහලා නිරේටම වැටේ කියලා තාත්තා ගැන අනුකම්පාව කියන අර පෙරේතයත් දන්නවා මම මේ වැඩේ කළොත් දැන් මොකද එයා පැහැදිලිව ඉන්න තැන ගැන තේරෙනවානේ. කුසලයක් කරලා එතෙන්ට ආවා කියලා. ඒ කියන්නේ එතෙන්දම ගන්න උත්සාහ කරනවා කියලා.
දරුවවට වරුණ ඒ ප්‍රශ්නේ තියෙනවා. එය මේ මැරිච්ච තමන්ගේම සමීප ඥාතීන් එක්ක බන්ධනයක් හදාගත්තම එහෙමයි. ඒ අයත් බලනවා එතෙන්ටම ගන්න විදිහට ජීවිතේ නැති කරගන්න. එහෙමයි. ඉතින් ඒතර මෙයාගේ හිත පිහිටලා තියෙන්නේ. එහෙමයි. තමන්ගේ මැරිච්ච තාත්තා තමන්ට කතා කරනවා දැන් ඒ තාත්තගෙත් එක්ක හිත පිහිටවගෙන තියෙන එතනම උපදිනවා. සමහරවිට මැරෙන කෙනා වරුණ ඒ සිහි කරන පිහිටන තැන උපදිනවා කියන එක දැන් අර බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ මාමව මේ අතනින් අතන මෙහෙමයි එතන ඉන්න එපා එතන දුක් සහිතයි මෙතන හිත පිහිටව ගන්න කියලා ටිකින් ටික නිරෙන් තිරිසන් ලෝකෙට තිරිසන් ලෝකෙන් ප්‍රේත ලෝකෙට ටිකින් ටික හිත පිහිටව ගෙනල්ලන්නේ බ්‍රහ්ම ලෝකෙට ගෙනියන්නේ. ඒ නිසා දැන් මේ වගේ ඇයට හිත පිහිටලා තියෙන්නේ අර තමන්ගේ මැරිච්ච ඥාතියත් එක්ක දනුදෙනු කරන ඥාතියත් එක්ක. ඉතින් කියලා මේ යන්නේ එතෙන් වලට. දැන් මෙයාලට එතන දුක තේරෙන්නේ. ඒක මෙතන තියෙන ප්‍රශ්නේ. සමාලයට එතන තාත්තත් නිය හොඳට ඇති එතන. ඒකනේ මේ උදව් කරන්නේ. ඒක ඔව් උදව් කරන්නේ හිමුත් ඉතනවා. ඒ කාරණාව මං කියන්නේ තේරෙන්නේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට විතරයි. නැත්තම් මෝඩ මිනිසෙකුට මේ මේවැය තියෙන බරපතල තේරෙන්නේ නැහැ. පාතාලේ මිනිසෙකුගෙන් උදව්වක් ගන්න ඕන වෙච්ච වෙලාවේ අස් දැන් අර එක්තරා දේශපාලඥයෙකුගේ සිද්ධියක් අපිට ආරංචි වුණා. ඒ මිනිසයා මේ උපාසකෙක් වගේ ලෝකෙට පෙනී ඉඳලා. එහෙමයි. සීල් සමාදන් වෙනා වගේ පෙනී ඉඳලා වෙලාවකට ගිලතාව කාලෙක පැවිද්දත් අරගෙන වගේ දේවල් කරලා මිනිහා තනිකර කාන්තාවත් එක්ක මහා කරන්න තියෙන හැම විදියකම වගේ වැරදි කරගෙන හිටපු මිනිහෙක්. එතකොට දැන් මෙයාගේ ළඟ මේ හිටපු ඔක්කොම දන්න මිනිහෙකුට මේ වෙලාවේ එයාගේ පෙම්වතියවත් ගන්න ගිහිල්ලා වගේ මොකද සිද්ධියක් කළා. දැන් මේ දේශපාලඥයා මොකද්ද මේකට කරන්න ගිය පිළියම අර මිනිහයාට පිස්සු කියලා පෙන්වන්නේ මෙයාව බලෙන් පිස්සංකුටුට දාලා මේ වෛද්‍යවරු හිතවත් වෛද්‍යවරුන්ට කියලා ඉන්ජෙක්ෂන් ගස්වල වෛද්‍ය වාර්තාලිවල මේ පිස්සු හදවන්න කරන්ට් එක අල්ලන. ඒවර දැන් කරන්ට් එක අල්ලනකොට අර මිනිස්සයා සම්පූර්ණ ඔළුව වෙනස් කරලා පිස්සු හදවුවට පස්සේ වෛද්‍ය වාර්තාවක් තියෙනවානේ. දැන් එයා එළියට ඇවිල්ලා මෙහෙමයි මෙයා මේ විදිහේ වැඩ කරා කියලා ඔවා කියවන්න ගියොත් එහෙම එතකොට වෙන්න තැකි ඔන්න වෛද්‍ය වාර්තාවක් තියෙන මේ පිස්සෙක් වෙයි. දැන් බලන්න එතකොට මේ මිනිහාගේ උපාසක ලීලාවෙන් පෙන්නලා මොකද්ද කරන්නේ වරුණ අර හොඳට ඉන්න මිනිස්සෙකුට පිස්සු හදවනු. මේවා විපාකෙන්නේ නැද්ද කර කියලා. එතකොට පාතාල වැඩ කරන්නේ ওই විදිහේ තමන්ගේ වැරදි වහගන්න අන්තිමට කරන දේවල්. ඒ වෙලාවට අසරණකමක් නෙමෙයි. ඒක අසරණ වෙලා තියෙන තමන් විහිං. ඒ අසරණකම තුළ ඊට පස්සේ අමනුෂ්‍යයන් කෙනෙකුට උදව් ගන්න වෙලාවට තේරෙන්නේ නැහැ ඒක. පාතාලේ උදව් ගන්නකොට තේරෙන්නේ. හැබැයි පස්සේ පාතාලේට අහු වුණාම එහෙම නැත්නම් අමනුෂ්‍යයන්ට අහු වුණාට පස්සේ තමයි විපාකේ තේරෙන්නේ වරුන්. එහෙමයි. ඉතින් මේකේදී වැරදි කරන මිනිහම තමයි තවත් පහළට වැටෙන්නේ මම කියන්නේ. ඔබ දැනට වරදකට වැටිලා නැත්නම් ඒ නිවැරදි ජීවිතයේ ආනිසංස දකින්න ඕනේ. සමහරවිට මේ අපි වහගෙන ඉන්න අය වරුණ නිදහසේ සිත් නිදසපු වහන ඒ කියන්නේ අකුසල් වලට හිත බොහෝ නැඹුරු වෙච්ච පිරිච්චය මේව අහන්න හිතෙන්නේ නැහැ. මේව අහන පුණ්‍යවන්ත අය මං කියන්නේ ඔය තියෙන යහපත් බව හැමදාම පරිස්සම් කරගන්න. වැටගන්න ඒක. ඔව් මේක වැටුනොත් ඉවරයි. එහෙමයි. එතකොට ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලට ඔක්කොටම දැන් පැහැදිලි වරණ මෛත්‍රිය පුරුදු කරන කෙනාට කිසි බයක් වෙන්න දෙයක් නැහැ අමනුෂ්‍යෙන්ගේ. මොකද බුදුරජාණන්සේ පැහැදිලිවට කිනිස්සක් වගේ කියලා පෙන්නනවා. එහෙමයි. කිනිස්සක තලයේ වේගෙන් හයියෙන් අල්ලන්න යනවා නම් කෙනෙක් වෛරක්කාර අදහසින් කිනිස්සට හානියක් වෙන්නේ නැහැ. ඒ අල්ලන්නේ නැති අපතුවල වෙනවා. අමනුෂ්‍යයත් ඒ වගේ කියනවා මේ අත වගේ. හොඳට මෛත්‍රී සිත පුරුදු කරගත්ත කෙනා කිනිස තලයේ වගේ. එතකොට අපි වහන ශ්‍රද්ධාවන්ත මිනිස්සු කිනිස තලයක් නම් දැන් ඒ අයට පොඩ්ඩක් ඔබ බය වෙන්න දෙයක් නැහැ මේ අමනුෂ්‍යයන්ගෙන්. ඉතින් ඒකට අරයා කිව්වා මේ සමහරවිට චූටි දේවල් වලට. එක්කම පොඩි ලෙඩකට උස්සගෙන යනවා අර අමනුෂ්‍ය ළඟට. ගිහිල්ලා ඊට පස්සේ තවත් ඒක වැඩි කරගන්න එක කරන්නේ. ඒ නිසා බුදුගුණ වලින් පිහිටක් ලැබනවා කියන එක කරන්න බැරි නෑ. ඒක කරන්න තියෙන හිත පහදගෙන මිසක් මන්ත්‍ර ජප කරලා නෙමෙයි. හොඳයි එහෙනම් අපි අද සමුගන්න සූදානම් වෙන මොහොතේ විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන බවුන්තලස පිළිබඳව. බවුන්තලස කටයුතු බොහෝම කඩිනම්ව බොහෝම උනන්දුවෙන් බොහෝ ශ්‍රද්ධාවෙන් අපේ ශ්‍රාවක පින්වතුන්ගේ සහභාගීත්වය ඇතුළු මේ වන විට සිදු වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් පුදු බිමේ සිදුවෙන්නා වූ නැත්නම් බවුන්තලස තුල සිදුවෙන්නා වූ කටයුතු පිළිබඳ දැන කියාගන්නට කරන්නට හැකි සෑම උපකාරයක්ම කරන්නට යොමු වෙන ඇත්තෝ මෙන්න මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්න 011 347 345 345 දුරකථන අංකයේ ඒ සඳහා විවෘතව තිබෙන්නේ ඒ ආරාධනාව ඔබට කරමින් අපි අද දවසේ සෙනසුරාදා සිටින සතපෙන් සමු ගන්නවා. ඔබට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ආරාධනෙන් මේ උතුම් ධර්ම සාකච්ඡාව තුළ ධර්ම දේශනාව තුළ අපේ හිත් ධර්මයේ තුලින් පහදන්නට ඒ වගේම වර්තමානයේ අපි අත්විඳින අත්දකින මේ මිසදිටු මත කොතරම් හානි කරද කියන කාරණය අපට පහදා දෙමින් මෙම ධර්මයේ තුල
සැනසුණු හිතක් හදාගන්නට අපට මඟ විවර කර දෙන පිළියම්වල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් පුදාර බෝධි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් ලබන සෙනසුරාදා සිතින් සත්පුරින් හමු වෙමු. ඔබට සම්මා සම්බුදු සරණයි. Let's ask for